විශේෂයෙන්ම මහජන ඒකරාශී වීම හැකියතා දුරට අවම කළ යුතු බවට සෞඛ්‍ය රෙගුලාසිය ප්‍රකාශයට පත්ව තිබියදී විශේෂයෙන්ම දැවැන්ත මහජන රැලි සංවිධානය කිරීමට බාධාවන් අඛණ්ඩව පවතිද්දී ඒ බාධාවන් වලට පැහැදිලි මානයක් හඳුන්වා දෙන්නට අපිට හැකියාවක් ලැබුණා අලුත්ම ස්වර්ණවාහිනිය හරහා ඒ අනුව තමයි ප්‍රථම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලිය අපිට මේ ස්ථානය තුල මේ වේදිකාව තුල දියත් කරන්නට දැනට සති කිහිපයකට උඩදී හැකියාව ලැබුණේ අපි මේ තව තවත් ඉදිරියට පවත්වාගෙන යනිමින් පවත්වා ගනිමින් තවදුරටත් කටයුතු කරන්නේ අපේ රටේ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඒ වගේම ඡන්දදායකයන් විදිහට නිවසේ සිටින ඔබත් මේ කියන පාර්ශ්වය අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීම තමයි මේ සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලියෙන් අප අපේක්ෂා කරන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම අගෝස්තු 5 වෙනිදා මැතිවරණය පැවැත්වුණාට ලබන දෙවනිදා වන විට සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිමාවට පත් කළ යුතු වන බව. එහෙම බලද්දී හරියටම තවත් සතියක පමණ කාල සීමාවක් පමණයි ඉතිරි වෙලා තිබෙන්නේ. එළඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ උදෙසා සියලුම අපේක්ෂකයන්ට තමන්ගේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන්. එනිසා අපි අදත් ප්‍රධාන ධාරාවන් නියෝජනය කරමින් දේශපාලන චරිත කිහිපයකටම ආරාධනා කළා. ඔවුන්ගේ දැක්ම ඒ වගේම එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ඔවුන් ජයග්‍රහණය කිරීමෙන් පස්සේ ඔවුන් පාර්ලිමේන්තුව තුළ හිඳිමින් රට කරවන්නට බලාපොරොත්තු වෙන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපේ රටේ සමස්ත ඡන්දදායකයන්ට අපේ රටේ සමස්ත ජනතාවට අවබෝධ කර දීම සඳහා නිවේදිකාව අදත් අප නිර්මාණය කළා. ඒ අනුව අප සූදානම් අද දවසේදී අපේ ආරාධනාවට අනුව මෙරැලියට සහභාගී වෙන ප්‍රධාන ධාරාවේ දේශපාලන නියෝජනය හඳුනා ගන්නට පළමුවෙන්ම ඒ අනුව අපි පළමු කොටම පිළිගන්නට සූදානම් බොහොම ගෞරවයෙන් යුතුව ජාතික ජනබල වේගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට පරග වදින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාව පළමු කොටම පිළිගන්නට බොහොම ගෞරවයෙන් යුතුව ඒ වගේම තමයි එතුමන් සමගින් අද රැලියට සහභාගී වෙනවා ඊළඟට සමගි ඊළඟට අපි ආරාධනා කරපු අපේක්ෂකයන් අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට පරග වදින ධනවර්ධන ගුරුගේ මහතා ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්න සූදානම් ආයුබෝවන් කියලා ඒ වගේම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට පරග වදින ලසන්ත අලගියවන්න මහතාත් මේ රැලියට සහභාගී වීමට බලාපොරොත්තු වෙන සිටිනවා අපි බලාපොරොත්තු වෙනවා එතුමන් රැලිය ක්‍රියාත්මක වන අතරවාරයේදී රැලියත් සමගින් මේ වේදිකාවට ගොඩ වේවි කියන අපේක්ෂාව ඇතිව අප කටයුතු කරන්නේ දැනටමත් ඒ නිසා අප තවත් කල් වේලා නොගෙන රැලිය ආරම්භක අවස්ථාවට යොමු වන්නට සූදානම් ඒ අනුව මා ආරාධනා කරන්නට සූදානම් වෙන්නේ ජාතික ජනබල වේගය නියෝජනය කරමින් අද රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වන කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්‍යාගමික පූජකතුමනි ආදරණීය මවෝනි පියවරුනි සහෝදර සහෝදරියනි දූ දරුවනි මෙවර මැතිවරණයට අපි මාලිමාව ලකුණේ කළුතර දිස්ත්‍රික්කයට ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට ගෞරවයක් ගෙන දිය හැකි කණ්ඩායමක් මගේ නායකත්වයෙන් ඉදිරිපත් කළා තිබෙනවා අපි ඉදිරිපත් කළා තිබෙන්නේ අපේ රටේ ගෞරවනීය ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල් උන්වහන්සේ එවගේම හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ආගමික නායකයන් විසින් ඉල්ලා සිටින ලද නඩු නැති හොරකම් වංචා දූෂණ චෝදනා නැති අල්ලස් කොමිසමට කැඳෙව්වේ නැති පැහැදිලි චරිතයක් සහිත සදාචාරවත් දේශපාලන චරිත තමයි අපි මේ සැරේදී මාලිමාව ලකුණෙන් අපි දිස්ත්‍රික්කෙ ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ කවුද? දනොත් ඔබගේ දරුවන් වෙනුවෙන් උගන්වන ගුරු ශේෂ්ත්‍රයේ අධ්‍යාපන ශේෂ්ත්‍රයයි දනුත් ඔබගේ ජීවිත නගා සිටවන්නට ඔබගේ ජීවිත ආරක්ෂා කරන්න බැදිහත් වෙන වෛද්‍ය වෘත්තිකයා දනුත් මෙරටේ කෘෂි කර්මාන්තය නීතිය ආරක්ෂා කරන්න බැදිහත් වෙන තරුණ නීතිවේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කළුතරසික නීති නිලධාරිවරයා මගේ කණ්ඩායමේ නියෝජනය කරනවා අනිත් පැත්තේ මෙරට ගොඩනැගීමට දායකත්ව සපයන ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ දේශ නිෂ්පාදකයන්
මේ ආදී ශක්තිමත් කණ්ඩායමක් කළුතර අභිමානී යලි ගොඩනැගිය කණ්ඩායමක් එක්කයි මම කළුතර දිස්ත්‍රික් ක්‍රමවරදී පත් වෙලා තිබෙන මාලිමාව ලකුණේ 2015 අගෝස්තු මාසයේ මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කේ ජනතාව ප්‍රථම වතාවට මට පාර්ලිමේන්තු යන්නට අවස්ථාව ලබා දුන්නා. ඔබ කවුරුත් දන්නවා අපි විපක්ෂයෙන් ඉඳගෙන අවුරුදු 4 මේ රටේ ජනතාවගේ බදු මුදල් ආණ්ඩු විසින් නාස්ති කරනකොට වංචා කරනකොට දූෂණය කරනකොට එයට එරෙහිව ප්‍රබල ලෙස අපි හඬ නැගුවා. ඒ කාලේ මම කෝප් කමිටුවේ සමාජිකයෙක් මහ බැංකුව බැඳුම් කර වංචාව සිදු වෙනකොට ඒක විමර්ශනය කරලා අපේ සුල් හඳුන් නැති මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුවට පුළුවන්කම ලැබුණා වාර්තාවක් ඉදිරිපත් කරන්න. කවුද නිවැරදිව මේ බැඳුම් කර හොරු කියලා රට එළිදරව් කරන්න. ඒක ලේසි පාස් වැඩක් වුණේ නැහැ. එතනදී එවකට එක්සත් ජාතික පක්ෂයේ ආපු මන්ත්‍රී කණ්ඩායම රල්ලි ක්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට රා පොල වගේ එවලා ඒ අර්ජුන මහේන්ද්‍රන්ලා ඇලෝසියස්ලා ආරක්ෂා කරගන්න කටයුතු කරා. ඒ කෝප් කමිටු කාමරේ ඉඳලා අපි සෑහෙන සටනක් දීලා කවුද හොරු කියන එක මේ රට එළිදරව් කළා. එපමණක් නෙවෙයි. ඒ පාර්ලිමේන්තු අවසාන කාලේ මේ රටේ ජනතාවට මතකයි. එවකට පැවති රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් අවුරුදු 3ක් ඇතුළත ගත්ත වාහන පිළිබඳව ජනතාවගේ බදු මුදල් වියදම් කරන ගත්ත වාහන පිළිබඳව පාර්ලිමේන්තුවේ අපි ඉදිරිව කරා. කොපමණ ප්‍රමාණයක්ද? රුපියල් කෝටි 2800ක වාහන. ඇමතුරු 78ක් පාවිච්චි කරලා තිබෙන අලුතෙන් වාහන කෝටි 4.5යි වාහන. සමහර ඇමතිවරු මේක ඉදිරිව කරාට පස්සේ නැගිටලා කියන්න පටන් ගත්ත අපි නම් ඒවා පාවිච්චි කරෙත් නැහැ කියලා. ලැජ්ජාවට. අපි ඒ ප්‍රශ්නේ විපක්ෂ ගොඩක් මන්ත්‍රීව ඉඳෙද්දි හැබැයි මෙරේ ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරගන්න ඔබ වෙනුවෙන් අපි තමයි ඒක ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ ආදී පරාසයක වංචා දූෂණ හෙළිදරව් කිරීමෙන් අපි කටයුතු කළා තිබුණා. ඒ ගැන කාටවත් දෙගිඩියාවක් නැහැ. හොරකමක් වංචාවක් නාසියක් දූෂණයක් නම් මේ රටේ ජනතාව අපිට කියන්න පුරුදුල හිටියා මෙන්න හවල්තන සිද්ධ වෙනවා ඔබතුමාලා මේක පාර්ලිමේන්තුවේ කතා කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. අද මම මෙතනට ඇවිල්ලා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉතිහාසයේම මන්ත්‍රීවරයෙක් විසින් ලබා දීපු වැදගත්ම ජයග්‍රහණයක් අත්පත් කරලා දීලා. ඒ තමයි මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් යෝජනා කරලා 2016 සැප්තැම්බර් මාසයේ ඒක 2017 නොවැම්බර් මාසයේ ආයවැය ලේඛන 172 වෙනි යෝජනාව හැටියට අතුලත් කරගෙන ඒ වගේම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී කළුතර නාගොඩ මහරෝහල ශික්ෂණ රෝහල බවට පත් කරලා ඒ වෛද්‍ය පීඨයේ කළුතර ඉදිකළ යුතුයි කියලා යෝජනාව ගෙනල්ලා ඒක පාර්ලිමේන්තුව සම්මත කරලා කළුතරට වෛද්‍ය පීඨයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා එය අවසානයේ දක්වා අරගෙන ගිය මන්ත්‍රීවරයා හැටියට තමයි අද මම මේ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ආමන්ත්‍රණය කරන්නේ. ඒක ලේසි පාස් වැඩක් නෙමෙයි. වෛද්‍ය පීඨයක් දිස්ත්‍රික්කයකට ගේන එක අපේ දිස්ත්‍රික්ක අගමැතිවරු හිටියා. අපේ දිස්ත්‍රික්ක කැබිනට් අමාත්‍යවරු හිටියා. නමුත් ඒ කාටවත් එවැනි යෝජනාවක් ගේන්නවත් පාර්ලිමේන්තුවට මතක් වුණේ නැහැ. නමුත් අපිට පුළුවන්කම ලැබුණා පළවෙනි වට පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂ මන්ත්‍රීවරයෙක්ට වාඩිලා ඉඳීමෙන් මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරලා අවුරුදු 3ක් තිස්සේ වෙනුවෙන් හැපිලා එයට අදාළ කරන වාදිවාද සම්බන්ධ වෙලා මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. එපමණක් නෙමෙයි මේ යෝජනාව සම්මත වුණාට පස්සේ පාර්ලිමේන්තුවක් මේවට වැඩිය දේශපාලන වේදිකාවල කෑ ගහන්න ගියේ නැහැ. මේවට අඩබර ගහන්න ගියේ නැහැ. අපි මොකද කරේ? අපි ඊට පස්සේ කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වර්තමාන දිසාපතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව ඒ වගේම මොට්ට විශ්වවිද්‍යාල උපකුලපතිතුමා මේ ආදී රාජ්‍ය නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා අද අපි කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ දොරංගොඩ ප්‍රාදේශිකම් කොට්ටාසයේ පාලියංගොඩ ප්‍රදේශයේ මෙවැනි අක්කර 15ක් වෙන් කරගෙන අපි හිතනවා මාස 6ක් යනකොට ඉදිකිරීම පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඊයේ කැබිනට් මණ්ඩලය කළුතර නාගොඩ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරන්නට යෝජනාව සම්මත කරා. 2017 දෙසැම්බර් මාසේ 4 වෙනිදා වම් පාර්ලිමේන්තු විපක්ෂ යෝජනාව ඔන්න තවත් පියවරක් ඉස්සරහට ගියා. ඒ නිසා මේ කළුතර දිස්ත්‍රික් ජනතාව ලබපු විශාල ජයග්‍රහණයක්. ඔන්න අපට දැන් කළුබෝවිල වගේ කරාපිටිය වගේ ශික්ෂණ රෝහලක් ලැබෙන තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ. ඒ වගේම වෛද්‍ය පීඨයක් ඉදිවෙනවා. මේ අවුරුද්දේ ඒ වෛද්‍ය පීඨය සඳහා වෛද්‍ය ශිෂ්‍යෝ 60 දෙනෙක් බඳවා ගන්නවා. බලාපොරොත්තු තිබෙන්නේ 150ක් දක්වා වර්ධනය කරන්න. නිකන් සාමාන්‍ය කවුරු හිතන් ඉන්නවා විපක්ෂ මන්ත්‍රීවරු කියලා කියන්නේ ආණ්ඩුවක් ගේන ඕන දෙයකට කකුලෙන් අදින බකල් එක දාන පාර්ලිමේන්තුවේ කෑ ගහන හූ කියන විවේචනය කරන කට්ටිය විතරයි කියලා. නෑ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම හරියට ඉෂ්ට කරලා
මේ ජනතාවට අනාගත පරම්පරාව වෙනුවෙන් ගේන්න පුළුවන් දේවල් ගෙනත් දීලා තිබෙනවා අපේ දිස්ත්‍රික්කයේ වෛද්‍ය පීඨයක් එනවා කියලා කියන්නේ ශික්ෂණ රෝහලක් ලැබෙනවා කියලා කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කරන්න පුළුවන් නාගොඩ මහ රෝහලේ පමණක් නොවේ වටේ තියෙන මූලික රෝහල් දෙකේ පානදෙස හොරණ මූලික රෝහල් ප්‍රාදේශීය රෝහල් දියුණු කරන්න පුළුවන් ඒ විතරක් නොවේ අපේ දිස්ත්‍රික්කෙන් තවත් ශිෂ්‍යෝ 35කට 40කට වෛද්‍යවරුන් වරම් ලැබෙනවා ඉතින් මගේ වෛද්‍යවරයෙක් හැටියට මගේ දැනුම හැකියාව කුසලතාවය පුහුණුවත් පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේදී කරුණු හේතු ගන්නලා මේක කරගන්න පුළුවන්කම ලැබුණා මම හිතනවා අපේ දිස්ත්‍රික්කයෙන් මතුක මාසෙණෙන් 1936 පාර්ලිමේන්තුවට ගියපු එකල රාජ්‍ය මන්ත්‍රණ සභාව කණ්ණංගර මැතිතුමා නිදාස අධ්‍යාපන පනත ගෙනහල්ලා පළවෙනි මධ්‍ය විද්‍යාලයේ මතුක මාසෙණේ පීඩේකට පස්සේ ඔන්න පළවෙනි වතාවට අපේ වෛද්‍ය පීඨයක් රජයේ වෛද්‍ය විද්‍යාලයක් කල්තුරුචකට අදලා තිබෙනවා ඉතින් මේකෙදී කණගාටුවෙන් මොනවද කියන්න ඕන කලුතරෙන් ගියපු මන්ත්‍රීවරු 10න් 8ක්වත් 8ක් මේ වෙනුවේ පාර්ලිමේන්තුවේ වචනකින්වත් සහය දුන්නේ නැහැ. මේ විවාද වල සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඡන්දයාවට පස්සේ අපි දැක්ක සමහර පත්‍රිකාවල ගහලා තිනවා ආ මේ වෛද්‍ය පීඨයේගෙන මුල් වුණා කියලා. ඉතින් මෙන්න මේකයි තත්වය. අපි ඔබට කියනවා අපි පහුගිය අවුරුදු 4 මාසෙ ඔබ වෙනුවෙන් වැඩ කරලා ඔබට දේවල් දිනා දීලා මේ රටේ බදු මුදල් ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන්න කටයුතු කරලා තමයි මේ මැතිවරණයට යලිත් තරම් කරන්නේ. නිකන් නෙමෙයි. ඔබ බලාපොරොත්තු වෙන හොරු නැති, වංචනිකයෝ නැති, දූෂිතෝ නැති, වෘත්තිකයන් විද්වතුන් වැඩගත් මිනිස්සුයිත ලයිස්තුවක් එක තමයි පැවිලා තිබෙන නිසා කල්තුරුෂ්කේ ජනතාවට ඔබේ අභිමානය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. මාලිමාවට කතර ගහලා අපි වැඩි දිනක් පාර්ලිමේන්තුවේ වාඩි කරගන්න. ඒක ඔබට ප්‍රතිලාභ පිළ ප්‍රතිලාභ ලැබෙන මැතිවරණයක් බවට පත් කරගන්න නම් අපි යලි අරුතෙන් ඉල්ලනවා. මාලිමාව ඉදිරියේ කතරේ ගහන්න කලුතර දිස්ත්‍රික්කයේ අභිමානය රකින්න පුළුවන් දේශපාලන චරිත මාලිමාවෙන් පාර්ලිමේන්තුවේ එවන්න කියලා පොරොත්තු දැයි බොහොම ස්තුතියි අදරණීය ආරම්භක ආමන්ත්‍රණය ලෙසින් ඔබට සිද්ධ කළේ ජාතික ජනබල වේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එතුමන් කතා බහ කරන අතර වාරයේදී විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නෙවර තරග වදින ලසන් අලගේවන්න මහතා සහභාගී වුණායි අතර එනිසා ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් යුතුව මේ සර්වපාක්ෂික රැළිය වෙනුවෙන් අපි ගෞරවයෙන් යුතුව පිළිගන්නට සූදානම් එතුමන් පිළිගන්නා අතර වාරයේදී අපි නැවතත් සූදානම් වෙන්නේ මීළඟ කතාව පැවැත්වීම සඳහා ආමන්ත්‍රණය කිරීම සඳහා මිලඟ කතිකයාට අවස්ථාව ලබා දෙන්නට ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය ලෙස මෙවර 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින බේගම් ආසනයේ ප්‍රධාන සංවිධායකයේ වගේම දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාටයි මිලඟ ආරාධනය රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා මම එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්වීම ලැබලා තිබෙනවා. මම අද දින විශේෂයෙන්ම පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බියගම ආසනයට තරඟ කරන අංක 16න් තරඟ කරන අපේක්ෂකයා හැටියට. මට නිතරම අහන දෙයක් තමයි ඇයි ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ කියලා. මම එදා ඉඳලා දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ගැන ඉතාමත්ම සංවේදීව බලපු කෙනෙක්. මේ රටේ ඉඩම් නැති අයට, ඒ වගේම අතපය නැති, කකුල් නැති දුප්පත් අහිංසක මිනිසුන්ට, ඒ වගේම සොල්දාදුවන්ට සහ නොහිසට බහලක් නැති අයට උදව් උපකාර කළ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඉතින් මම කල්පනා කරා පක්ෂ දෙක තුනම ගැන හිතුවා. මේ රටේ තිබෙන්නා වූ පිරිසිදුම පක්ෂය කුමක්ද කියලා. ඒ අවස්ථාවේදී මට තේරුම් ගියා එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ ජනතාවට උදව් උපකාර කළ උදාර පක්ෂයක් කියලා. මේ රටේ පළමුවෙනිම පක්ෂය වෙන එක්සත් ජාතික පක්ෂය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කරලා කඳ උඩරට, ඒ වගේම රජ රට මහා විශාල දියුණුවක් කරා ගෙනිච්චා. ඒ වගේම රජ රට තනිකරන් වගා ව්‍යාපාරවලින් නිල්ලෙන් පෝෂණය කරපු ඉතාමත්ම සශ්‍රීක ගොවිතැනින් මේ රට දියුණුව කරා ගිය
කර්මාන්ත යුගයක් ඇති කර කල ඒ යුගය ක්‍රමක්‍රමයෙන් තට්ටු මාරු දේශපාලනයේ නිසා මේ වැටෙන්නට පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් යටතේ ඊළඟට ක්‍රමානුකූලව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයේ යටතේ එක්සත් ජාතික පක්ෂය දැනට කටයුතු කරගෙන යනවා. අවුරුදු 4 මාරක් කාල සීමාවක් තුළදී එක්සත් ජාතික පක්ෂය අර මම කිව්වා වගේ බොහෝම නිහතමානී ආකාරයට දුප්පත් අහිංසක මිනිසු වෙනුවෙන් වැඩ කටයුතු කළා බැලුවා. අහිංසක රජයේ සේවකින්ට රුපියල් 12,500ක් වැඩි කළා. ඒ වගේම පුද්ගලික අංශයේ සේවකයන්ට තමන්ගේ වැටු වැඩි කිරීම සඳහා කටයුතු කළා. දුප්පත් අහිංසක මිනිසු ගැන කල්පනා කරලා එක්සත් ජාතික පක්ෂය ස්ටෙන්ස් දුප්පත් පපුව අමාරුකාරයින්ට නොමිලේ ස්ටෙන්ස් ලබලා දුන්නා. අද සුවසැරිය ඒ ඉන්දියාවෙන් අපි 10 ගානක් ගෙනාව අපේ ඇම්බුලන්ස්. අද COVID-19 නැමැති මේ අති භයානක වසංගතයේ ලක්ෂ ගණනක් මිනිසු මැරිලා එදා එක්සත් ජාතික පක්ෂය මේ මේ ඇම්බුලන්ස් ගෙනාවේ නැත්නම්. එම නිසා අපිට කල්පනා කරන්නට ඕන එක්සත් ජාතික පක්ෂය මොනතරම් උදාර විදියට වැඩ කරුවද කියලා. පෙට්‍රල් ටික අඩු කරුවා, භූමි තෙල් ටික අඩු කරුවා, ඩීසල් ටික අඩු කරුවා, ප්‍රවාහන ගාස්තු සියල්ලක් අඩු කළා. දුප්පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් එදා සියලු බඩු අඩු කරා. එදා යුගය ඊට ඉස්සෙල්ලා තිබිච්ච යුගය තුල දුප්පත් අම්මලා ගෑස් ලිප පත්තු කරගන්න බැරුව වේදනාවෙන් හිටියා. මොකද විශාල වශයෙන් ගෑස් මිල ඉහළ ගිහිල්ලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ යුගය ආවට පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් රුපියල් 1,500ක් එකපාරම ඒ ගෑස් මිල අඩු කෙරුවා. මේ වගේ උදාර වූ ජනතා හිතේසී වැඩ කටයුතු කරමින් ජනතාවට උදාර වූ සේවාවක් කළා. එතකොට ඔබතුමන්ලාට දන්නවා මම මේ අවස්ථාවේ කියන්නට කැමති එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඉතාම උදාර ඒ වගේම මේ රටට සේවයක් කළ ගම් පෙරළියෙන් මේ රටේ සියලු පන්සල් සියලුම මාර්ග පද්ධති මේ සියල්ලක්ම වැඩ කටයුතු කළා. එම නිසා මා මේ අවස්ථාවේ කියන්න සතුටුයි. මේ එක්සත් ජාතික පක්ෂය තරම් උදාර පක්ෂයක් මේ රටේ කිසි අවස්ථාවක බිහි වුණේ නැහැ. එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔබ සියලු දෙනා දන්නවා එක්සත් ජාතික පක්ෂය පැරණි පක්ෂයක්. එම නිසා එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවෙන් ඔප්පු කළ පක්ෂයක්. අනිත් එක මහා මර ණය උගුලක මේ රටේ පටවලා තියෙද්දි ඒ ණය ක්‍රමානුකූලව ගෙවපු ඒ වගේම ජනතාවට උදාර සේවාවක් කළ ශ්‍රේෂ්ඨ පක්ෂයක් හැටියට මම කියන්නට ඕන. මම මේ අවස්ථාවේ කියනවා බඳුන් කර වංචාව ගැන මෙතුමා කිව්වා. ඕක තමයි හරියට හොරෙක්ගේ පිටිපස්සෙන් දුවනකොට ඒ හොරා හැරිලා කියනවා නම් මේ මෙන්න මෙයා හොරෙක් කියලා. ඇත්ත වශයෙන්ම අන්නේ ඒ වගේ දෙයක් තමයි බැඳුම් කරේ කියන්නේ. මේක මේ බැඳුම් කර බිල්ලෙක් ලැබුවේ මම කියනවා මහා බැංකුව මහා දවාලේ කැඩුවලු මහා දවාලේ මං කොල්ල ගෑවලු දෙයියනේ. මම නම් එක දවසකවත් එකම මේ කැමරාවකවත් දැක්කේ නෑ රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය ගිහිල්ලා මහා බැංකුව කඩනවා. එහෙම නැත්නම් හොරු මංකොල්ලකාරයෝ ඇවිල්ලා මංකොල්ල කනවා. එහෙමනම් මේ අය කියන්නේ තනිකර බොරුවක් නේද මහා බැංකුව මහා දවාලේ කැඩුවා කියලා. මහා දවාලේ මංකොල්ල ගෑවා කියලා. එහෙනම් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ
මහබැංකුවට සල්ලි නැති වුණාම මහබැංකුව ජනතාවගෙන් සල්ලි ගන්නවා. සල්ලි ඉල්ල ගන්නවා. ඉතින් ඒ ඒක කොහොමද කරන්නේ? ඒක ඩිපොසිට් එකක් වගේ ගන්න. අපි කියමු නිකන් නිදසුණක් වශයෙන් රුපියල් 10000ක බැඳුම් කර බිල්පතක් නිකුත් වුණාම ඒ බැඳුම් කරය රුපියල් 8500ට එහෙම නැත්නම් 810ට ඒ වගේ යම් කිසි නිශ්චිත මුදලකට එක දෙනවා. නමුත් 6 මාසයක් වූ අවුරුද්දක් වූ 3 මාසයක් තුලදී ඒක කල් පිරුණාට පස්සේ තමයි ඒ බැඳුම් කරේ ගන්නට පුළුවන්. ඉතින් මම රනිල් වික්‍රමසිංහ ගරු අග්‍ර හිටපු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇහුවා, ඔබතුමා බැඳුම් කර සල්ලි වලට ගත්තද කියලා. කවදාවත් එතුමා එක බැනුම් කරයක් අතරන්නේ. එහෙමනම් එතුමා මට කියනවා අවුරුදු 40 කිසිම දවසක කිසිම පඩියක් නැතුව වැඩ කරපු මට මේ විදියට කතා කරනවා. ඉතින් ඒ ගැන අපි කල්පනා කරනකොට මිත්‍රවරුනි, ඔබතුමාලාට පේනවා බැඳුම් කරයත් එක්තරා බිල්ලෙක් අර කැලණි ගඟ පලාගෙන ඇවිල්ලා 13 වහන්සේලාව ගෙනාවා වගේ මහා බිල්ලු මවනවා මේගොල්ලෝ. ඒක නිසා මම මේ අවස්ථාවේ කියනවා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඔබතුමාලා රැවටෙන්නට එපා, මේ නොමග යන්නට එපා. දෙසරයක් ඔබතුමාලා හිතන්න, හිතලා අලියේ ඉදිරියේ කතරේ ගහලා ඊළඟට ඔබතුමාලා කැමති මනාපයක් කැමති අයට දෙන්න. දෛව මත්න ස්තුතිය. එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් නියෝජනයේ ලෙස එලෙසින් ඔබව ආමන්ත්‍රණය කළේ දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා. අප සූදානම් මීළඟට රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නට පළමු අවස්ථාව තුල ආණ්ඩු පක්ෂ නියෝජනයට. ඒ අනුව බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා අද රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා ලෙස මෙවර මැතිවරණ තරග බිමට පිවිස සිටින ලසන්ත අලවියවන්න මහතාට මීළඟට ඔබ ආමන්ත්‍රණය කිරීම සඳහා. සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මා ප්‍රථමයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයට ස්තුතිය පළ කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමාගේ ඒ මඟ පෙන්වීම ආදර්ශය තුළින් වර්තමානයේ අපේ රටේ මේ මැතිවරණ ව්‍යාපාරය නව දේශපාලන සංස්කෘතියකට නැඹුරු වෙමින් පවතින මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම පෝස්ටල් කටවුට් මැතිවරණ කාර්යාල නැති ඒ හිඩස පිරවීම සඳහා අපේක්ෂකයන් විදිහට තමන්ගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල දැනුවත් කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් හඳුනා දීම පිළිබඳව ප්‍රණාමයේ ගෞරවයේ මුලින්ම පළ කරන්න ඕන. ඒක මෙරටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලබා දෙන ශක්තියක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. මම ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් අංක 1 ඉදිරිපත් වී තිබෙන අපේක්ෂකයෙක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කණ්ඩායමේ අවුරුදු 16ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජ්‍යෙෂ්ඨතම අපේක්ෂකයා විදිහටයි මම ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මම ගුරු වෘත්තියෙන් මගේ වෘත්තිමය ජීවිතය ආරම්භ කරලා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ඒ ආශිර්වාදයෙන් දේශපාලනයට පැමිණි කෙනෙක් විදිහට 1999 පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට තේරිපත් වෙලා ඉන් අනතුරුව පළාත් සභා මන්ත්‍රීවරයෙක් පළාත් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරලා 2004 මහමැතිවරණයේදී 2010 මහමැතිවරණයේදී 2015 මහමැතිවරණයේදී මහර අත්තනගල්ල ප්‍රමුඛ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඒ ආශිර්වාදය තුළ අඛණ්ඩව පාර්ලිමේන්තුවට තේරීපත් වීමට මට අවස්ථාව උදා වුණා. මේ කාල සීමාව තුළ ආපසු හැරිලා බලනකොට විශේෂයෙන්ම රටේ ජනතාව සහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවන්
ඉටුකිරීමට මට හැකුණා කියන එක මම ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දිස්ත්‍රික්කයේ චන්දදායකයාට කිසිදු ආකාරයක අගෞරවයක් කළලක් නොවන ආකාරයට පාර්ලිමේන්තුව තුල ඉම් පිටත මං මගේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා ඒ ආයතන වලට ජනතාව යවන්නේ විශාල බලාපොරොත්තු තබාගෙන අපි ඒක අවබෝධ කරගන්න ඕනේ ඒ ජනතාවගේ ඡන්දෙන් ලැබෙන බලය අපි සෑම අවස්ථාවකම අපි පාවිච්චි කළ යුතු වන්නේ රටේ යහපතට ප්‍රදේශයේ යහපතට ජනතාවගේ යහපතට මිස අනවශ්‍ය ආකාරයට නීති විරෝධී කටයුතු කිරීම තුලින් තමන් හරි හම්බ කරගෙන විවිධාකාර විෂමාචාර ක්‍රියා කිරීමට නොවන බව අපි දැඩි ලෙස අවබෝධ කරගත යුතුව තිබෙනවා එමලෙසම මුලින්ම පළාත් අමාත්‍යවරයෙක් විදිහට අපේ රටේ ප්‍රථම වතාවට පළාත් සභාවට ඉදම් ප්‍රත්‍යක්ෂය ගෙන ඒමට මට හැකි වුණා. ඒ අනුව බස්සහිර පළාතේ ඉදම් බදු ආදායම අද වෙනකොට ශීඝ්‍ර වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් විදිහට තීරෝදරත සඳහා පළාත් ප්‍රවාහන අමාත්‍යවරයා විදිහට තීරෝදරත ප්‍රඥප්තිය ගිනීමට කටයුතු කළා විශේෂයෙන්ම එදායේ ප්‍රඥප්තිය ගෙනල්ලා අධිකරණ මේ මගින් එක තහනමකට ලක් වුණා 2004 වර්ෂයේදී ඒ ප්‍රඥප්තිය ගෙනහලා තිබුණා නම් වර්තමානයේ බස්සහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ත්‍රිරෝදරත හිමියන්ට අද මුහුණ පාන්න සිදුවෙන ගැටලු කිසිම ආකාරයකට ඇති වෙන්නේ නැහැ එම නිසා ඒ කාර්යභාරයත් ඉටු කරනු ලැබුවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට පිවිසලා අපේ රටේ ඓතිහාසික පනතක් විදියට තිබුණු ලංගම පනත අපේ පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක සීමතානන්ගේ කාල සීමාව තුලදී ගෙනහැල්ලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ විසින් මේ පනත අකුලා දමලා පෞද්ගලීකරණය කිරීමක් කළා. ඉන් අනතුරුව නැවත වතාවක් 2004 වර්ෂයේදී මට ඒ විශේෂ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ලංගම පනත ගෙනීමේ කාර්යභාරය ඉටු කිරීමට පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පැවරෙන කාර්යභාරයේ විදිහට විශේෂම මූල්‍ය පාලනය පිළිබඳව ගිනුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහට රටට ජනතාවට බිලියන ගානක මුදල් ඉතුරු කර දීමට දායක වෙන්න මට පුළුවන්කමක් ලැබුණ මගේ සහෝදර මන්ත්‍රීවරුන් සමග අපේ නලින් ජයතිස්ස මන්ත්‍රීතුමා මගේ කාර්ක සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට එම නිසා අපි ජනතාවගේ අපේක්ෂාවන් ජාතික වශයෙන් පාර්ලිමේන්තුව තුල අපි ඒ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා ඒ වගේම පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ තුල මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 10 දෙනෙක් තෝරලා තිබෙනවා වැඩිම පාර්ලිමේන්තුවට සහභාගී වුණු මන්ත්‍රීවරු විදිහට. ඒ 10 දෙනා අතරට මමත් අඳිමින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නිකන් ඉන්නේ නැතුව ඒ අවස්ථා විවාදවලට සම්බන්ධ වෙලා ඒ වගේම ගිනුම් කාරක සභාවේ ආයතන 350 ඒ කාල සීමාව තුලදී පාර්ලිමේන්තුවට කැඳවන විකිනකාධිපතිතුමත් එක්ක ඒ විමර්ශනය කරලා මහජන නියෝජිතෙක් විදිහට ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට මම කටයුතු කළා කියන එක ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මේ මැතිවරණයට මම ඉදිරිපත් වෙන්නේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කළ මහජන නියෝජිතෙක් විදිහට කියන එක ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා වර්තමානයේදී අපේ රටේ දවන්ත විවසනයකින් ජයග්‍රහණය කරලා අතිගරු ජනාධිපතිතුමා මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යන මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විදිහට අපට ලබා දී හැකි සහයෝගය පිළිබඳව අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතුව තිබෙනවා එම නිසා ඒ වගකීම මනාව අවබෝධ කරගෙන විශේෂයෙන් මේ රට දියුණු රටක් කරා ගෙන යන
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතෙක් විදිහට පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙවර විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා පසුගිය කාල සීමාව තුලදී පාර්ලිමේන්තුවේ වගකීම් මනාව ඉටු කරලා ඒලද අත්දැකීම් තුළ ඉදිරි කාලයේදී ඒ යුතුයකම් වගකීම් අවංකව ඉටු කරමින් රටේ අනාගතයට දිස්ත්‍රික්කයේ අනාගතයට ඒ මගේ දායකත්වයෙන් පිළිලා ලබා දෙන බව මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරමින් ඔබ සියලුම දෙනාගෙන් අපි ඉල්ලීමක් කරන්නේ ඒට ශක්තියක් ලබා දෙන ආකාරයට මේ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණට ඔබගේ ඡන්දය ලබා දෙන්න ලෙසයි ඉතාමත් කාරුණිකව ආරාධනා කරන්නේ. ඔබ ප්‍රසූති අද රැළියේ ආණ්ඩුපක්ෂ නියෝජනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මැතිවරණයට පරග වදින ලසන්ත අලගේවන්න මහතායි එලෙසින් ඔබව ආමන්ත්‍රණය කළේ. ඔබ දන්නවා අපේ රටේ සමස්ත ඡන්දදායකයාත් අපේ රටේ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින දේශපාලන නියෝජනයත් එකිනෙක මුණගස්වන එකම සරපාක්ෂික ටෙලිවිෂන් රැළිය බවට පත් වුනේ මේ රැළිය වේදිකාව. ඒ අනුව අප සෝදානම් පළමු වටේ නිමවට පත්වීමෙන් පසු අද රැළියේ පළමු විරාමය ලබා ගන්නට ඉතාමත් ඉක්මනින් නැවතත් මේ මහජන වේදිකාව ඔබ හමු වේ තැබීමට අප සෝදානම්. මහා සනගත් මැද පොදිකන මහා මැතිවරණ ජන රැලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් අපේ රටේ සමස්ත ඡන්දදායකයාත් ඒ වගේම ඒ ඡන්දය අපේක්ෂාවෙන් පසුවන දේශපාලන නියෝජනයත් මේ දෙපාර්ශ්වෙම එකිනෙකා මුණගස්වන එකම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැළිය මෙයයි. නිවේදිකාව නැවතත් අප විරාමයෙන් අනතුරුව මේ ප්‍රධාන ධාරාවේ දේශපාලන නියෝජනය කෙරෙහි ලබා දෙන්නට ඔවුන්ට බාර කරන්නට සූදානම් වෙනවා. මොකද මහා මැතිවරණය තුළ තවත් දින 7ක පමණ ඉතාමත් කෙටි කාල සීමාවක් පමණයි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අවස්ථාව මැතිවරණ කොමිසම මගින් ලබා දී තිබෙන්නේ. එනිසා තවත් කල් වේලා නොගෙන අප නැවතත් මේ දේශපාලන නියෝජනය කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම්. ඔවුන්ගේ දැක්ම, ඔවුන්ගේ ආකල්ප, ඔවුන්ගේ අදහස 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඔබට ඔබේ ඡන්දය ඔවුන්ට භාවිතා කරන්නට නම් ඔබ කුමක් කළ යුතුද? ඇයි ඔබ ඔබේ ඡන්දය ඔවුන්ට ලබා දෙන්නේ කියන කාරණාවට පැහැදිලි පිළිතුරක් ඔබේ හෘද සාක්ෂියෙන්ම ලබා ගන්නට අප මේ වේදිකාව මෙතන සිට නැවතත් ඔවුන්ට බාර කරන්නට සූදානම්. ඒ අනුව මා නැවතත් බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් නියෝජනය ලෙස අදත් රැළිය අමතන්නට සහභාගී වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාටයි නැවතත් රැළිය බාර කෙරෙන්නේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ රටේ නීති සම්පාදනය කරන ආයතනයක්. ඒ වගේම මේ රටේ ජනතාවගේ රාජ්‍ය මූල්‍ය පාලනය කරන ආයතනයක්. පාර්ලිමේන්තු ඉන්න ඕන මෙන්න මේ වැඩවලට හැකියාවක් දක්ෂතාවයක් තිබෙන අය. නැත්තම් මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ යලිත් වරක් මිරිස් කුරු ගහපු අය, බටර් පිහ ගෙනාපු අය, මයික් කඩපු අය, පාර්ලිමේන්තුවේ කුණුහරුප කියපු අය, සෙන්කෝලි උස්සන් දුවපු අය. පාර්ලිමේන්තුවට ගෙනල්ලා නීති හදන්නයි මූල්‍ය පාලනය බලාපොරොත්තු වෙන්න එපා. අපි හදමු වැදගත් පාර්ලිමේන්තුවක්. ඉතින් පහුගිය අවුරුදු 4 මාර්තු විශේෂයෙන්ම මෙරට ජනතාවට අවස්ථාවක් ලැබුණා කොහොමද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කළේ කියලා දැනගන්න. ඒ තමයි එක්තරා ස්වාධීන වෙබ් අඩවියක් විසින්, ස්වාධීන ආයතනයක් විසින් මන්ත්‍රීවරු ශ්‍රේණිගත කිරීමක් කළා. ඒක ලකුණු දුන්නේ කොහොමද? මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට සහභාගී වීම, වාදි වලට සම්බන්ධ වීම, පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීම, ප්‍රශ්න ඉදිරිපත් කිරීම, මහජන පෙස්සම් ඉදිරිපත් කිරීම, මේ ආදී සභා ගර්භය තුළ සිදුවන කටයුතු වලට ඒ අය යම් ලකුණු ප්‍රමාණයක් ලබා දුන්නා පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ නිර්දේශයන් සහිතව. නැත්තම් මේකේ මේ දේශපාලන බලපෑම අනුව කරපු වැඩක් නෙමෙයි. මොකද 225 දේශපාලන බලපෑම් කරන්න පුළුවන් අය. අන්‍ය ශ්‍රේණිගත කිරීම වලදී ජනතා අයමුක්ති පෙරමුණ හිටපු മന്ത്രി 6 දෙනා. පළවෙනි අනුරසානායක, දෙක බිමල් රත්නායක, තුන මම, පස්වෙනියා අපේ සුනිල් හඳුන්නේත්ති, අපේ മന്ത്രിවරු 6 දෙනාගෙන් පස් දෙනෙක් පළවෙනි 10 දෙනා අතර ඉන්නවා. ඒ කියන්නේ ඒක හොඳ නිර්ණායකයක්. මේ රටේ ජනතාවට දැනගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ කාර්යභාරය ඉටු කරපු ආකාරය පිළිබඳව විතරක් නෙමෙයි මම කියන්න සතුටුයි. කළුතර දිස්ත්‍රික්කයේ පළමුවම මන්ත්‍රීවරයෙක් බවට පත්ව 2015 අවුරුදු 4මාර අවසන් වෙනකොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු අතර ශ්‍රේණිගත කිරීම වලින් ප්‍රථමයා බවට පත්වෙන්න මට පුළුවන්කම ලැබුණා.
එතන හිටියා 1994 ඉඳන් දිගට පාර්ලිමේන්තු නියෝජනය කරපු අය. නමුත් ඒ සියලු දෙනා අභිභව මට පුළුවන් වුණා ක්‍රියාකාරීත්වයෙන් අංක 1ට එන්න. ඒ පමණක් නෙවෙයි. මේ පාර්ලිමේන්තු ඉන්නවා තරුණ මන්ත්‍රීවරු. ඊළඟ පරම්පරාවේ නායකයෝ. අගමැති පුතාලා, ජනාධිපති පුතාලා, ඇමති පුතාලා මේ ආදී කණ්ඩායමක් එක්ක ඒ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා ඒ පරම්පරාවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ අංක 1 බවට පත් වෙන මට පුළුවන්කම ලැබුණා. ඉතින් සමස්ත පාර්ලිමේන්තුවේ තුන්වෙනිය වෙච්ච එක ගැන මට සතුටුයි ආඩම්බරයි. ඒ මොකද සමහර මම ඔය ආපස්සට දාලා තියෙන ශ්‍රේණිගත කිරීම් වලින් අය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තු ජීවිතයයි මගේ ජීවිතයයි දෙකම එක සමානයි. එක වයස. සමහර අය මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ හිටපු අය. ඒ නිසා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඒ ක්‍රියාකාරීත්වය පෙන්ලා තිබෙනවා. ඉතින් අපි කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි ජනතාවට වුමනා කරන්නේ. ඔබ අපි නියෝජනය කරා මේ රටේ රජයේ සේවකයා, පුජ්‍යලංශයේ සේවකයා, ව්‍යාපාරිකයා, ගොවියා, දීවරයා, ඒ වගේම ශිෂ්‍යයා හැම දෙනාගේම ප්‍රශ්න අපිට ඉදිරිපත් කළා තිබෙනවා. අපි ඒවට දෙන්න පුළුවන් ආකාරය විස්තු පාර්ලිමේන්තු මැදිහත්වයෙන් ලබා දීලා තිබෙනවා. මම ඔබට කියන සතුටු මේ රටේ තිබුණු සමහර ප්‍රශ්න ගුරු උපදේශක සේවා අවුරුදු 62ක් පරණ ප්‍රශ්නය ලස්සනට ගෙවන්න මන්ත්‍රීතුමා සාක්ෂි දරයි. අපි සියලු දෙනා එකතු වෙලා ඒකට අපිට පුළුවන්කම ලැබුණා සාත් උත්තරයක් ලබා දෙන්න අවුරුදු 62කට පස්සේ. ඒ පොජ්ගල මන්ත්‍රී යෝජනාවක් හැටියට ගුරු උපදේශක සේවාව ලංකා පිටු විතර යෝජනා කරේ මම. පොලිස් සහායකයන් නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන්න යෝජනා කළා. අවුරුදු 2ක් 2කමාරක් කියන සටන් කරා. අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණා. මෙරටේ කලාකරුවන් වෙනුවෙන් බොහෝ යෝජනා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙනවා. කතුරු භාගයේ ගෙවීමේ ප්‍රශ්නේ ඒක සෑහෙන කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු ප්‍රශ්නය. මෙරටේ කලාකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කතුරු භාගයේ ගෙවීම සඳහා වෙච්ච සාධාරණ ප්‍රතිපත්තියක් හදන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ සභාගාර්භික පමණක් නෙවෙයි විවිධ ආංශික කාර්ක සභාවල උපදේශක කාර්ක සභාවල රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ කෝප් කමිටුවේ මේ ආදී කමිටු වල අපේ කැපවීම අපේ දායකත්වය පුද කරලා ජනතාව වෙනුවෙන් ඒ දේවල් ලබා දීලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුව තේරීමේදී පහුගිය පාර්ලිමේන්තු වල දක්ෂතාවයන් පෙන්නපු ඔබ වෙනුවෙන් කැපවීම කරපු අය පිළිබඳව සලකා බලන්න මේ රටේ ජනතාව සමත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ පාර්ලිමේන්තුව හරි වැදගත්. ඒ පාර්ලිමේන්තුවේදී ජනතාවගේ ප්‍රශ්න ඉදරව් කරන එකෙන් එහාට ගිහිල්ලා ඒ ප්‍රශ්න වලට බලපෑම් කරලා ආණ්ඩුවට ඒවට උත්තර හොයාගන්න ශක්තිමත් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නට ඕන. මොකද මේ අපි ගත වෙන කාලෙ දිහා බලුවට පස්සේ ඔබට පේනවා ඇති චන්දෙන කලින් මෙහෙමනම් චන්දෙන් පස්සේ කොහොම ආණ්ඩුව හැසිරෙයිද කියලා. තෙල් මිල බැස්ස ලෝක වෙළඳපොලේ අවුරුදු 40කට පස්සේ අඩුම ගන්න තෙල් මිල සහනේ ජනතාවට දුන්නේ නේ. තෙල් මිල සහනේ සමන්වණෙන් දෙන්නක් වට 700ක් කිව්ව ජාතිය අමතල. හැබැයි සමන්වණ බද්ද 100ක් කරා ජාතිය අමතන් නැතුව. ඒ වගේම බඩු මිල වැඩි වෙලා තියෙන්නේ මේ චන්දෙන කලින්. රජයේ සේවකගේ වැඩිපුර අත දියලා තියෙන්නේ චන්දෙන කලින්. මේ වෙලාවේ කොරෝනාත් එක්ක සටන් කරන සුව විරුවන්ට තමන්ගේ වැඩ කරපු ඒවට අතිකාල දීමනාව ලබා ගන්න යුනිෆෝම් එක අඳගෙන මාස්ක් දාගෙන පාට වයින් සිද්ධ වෙලා තියෙනවා. අපිට කතා කරමු හමුදා සොල්දාදුවා. ඔවුන්ගේ ආහාර දීමනාව කපලා. ආබාධ රණවිරුවන් අවිල කියනවා මුකුත් ලැබුණේ නැහැ පොරොන්දු වෙච්ච ආකාරයෙන්. මේ අයට සැලකුවේ නැත්තම් චන්දර කලින් ඔබ කල්පනා කරලා බලන්නකෝ චන්දර පස්සේ සලකයි. විශ්‍රාම වැඩ පද තියලා තිබෙන්නේ. අද විශ්‍රාමික මහපාර උද්ඝෝෂණය කරන 2016 දී ඔවුන් පොරොන්දු වෙච්ච විශ්‍රාම වැඩවීම ලබා ගන්න. විශ්‍රාම වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උසාවෙන් සිදුලා තිබෙනවා තමන්ගේ විශ්‍රාම වැඩ පහදා ගන්න. මේ ආණ්ඩුව පෞද්ගලික අංශ සේවකයන්ගේ EPF ETF එකකට අත තියන්න කටයුතු කරමින් යන්නේ 2015 කලනුත් මේ කරන්න කටයුතු කළා. ඒ වෙලාව පෞද්ගලික අංශයේ විශේෂයෙන් කටුනායක බියගම අතුළු ඇඟලුම් කර්මාන්ත සේවකයන් එළියට බැහැලා ගුටි කාලා කඳුළු ගෑස් කාලා ජීවිත පරිත්‍යාගයෙන් ඒකට අතර කරගත්තා. යලිත් වතාවක් ඒකෙ මෙමින් තිබෙනවා. සම මේවා එළිදරව් කරන්න පමණක් නෙවෙයි බලපෑම් කරලා ඔබේ අයිතිවාසිකම් පාර්ලිමේන්තුවේදී දිනා දෙන්නට සමත් බලපෑම් සහගත ශක්තිමත් කණ්ඩායමක් ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. එහෙම නැත්නම් මේ ඔබ මත බර පටවන, ඔබ මත පීඩනය පටවන, ඔබේ අයිතිවාසිකම් කපන, ඔබේ සහන කප්පාදු කරන, ආර්ථික බර මුළුමනින්ම ජනතාව මත පටවන, ඒ මදිවට නාස්තිය දූෂණය ඉහවා සිදු කරන මෙවැනි ආණ්ඩු වලින් නිකන් ඔහේ කරුණ එළිදරව් කළ පමණ මුකුත් වෙන්නේ නැහැ. උන් ලැජ්ජාවට පත් වෙයි. නමුත් වැඩේ කරගෙන යනවා. ඒක තමයි අපේ ඉතිහාසය අපි දකින්න ලැබුණ දේ. නමුත් ඒ වෙනුවට අපිට පුළුවන්කමක් තියෙනවා බලපෑමක් කරලා මේවා දිනා දෙන්න. ඔබට මතක නම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති කාලේ එහෙම බලපෑම් කරලා අපි පාර්ලිමේන්තුවේ ගොවි ණය කපා හරින පටන් ගත්තා. ඇමති මණ්ඩලයේ 42ක් තිබ්බ 20ට බස්සලා දුන්නා. අදත් අපි කතා කරන ස්වාධීන කොමිෂන් සභාව ගෙනාවේ ආණ්ඩුවකට බහුතර බලයක් 6න් 5 3න් 2 125 තිබෙන ලාවක නෙමෙයි ආණ්ඩුවක් හෙලවෙන දත වගේ තියෙන වෙලාවක. ඒ විතරක් නෙමෙයි කවදාවත් ඉතිහාසයේ නොකරන ආකාරයට ආණ්ඩුවක් පොරොන්දු වුණා. භාණ්ඩ 10ක
මිල අවුරුද්දක් යනකම් වැඩි නොකර තියා ගන්නවා කියලා. එහෙම බලපෑම් කළා තමයි ජනතාවට දේවල් දිනා ගන්න වෙන්නේ. ඊළඟ පාර්ලිමේන්තුවත් එවැනි බලපෑම් සහගත ශක්තිමත් කණ්ඩායමකින් අපිට පුළුවන් වෙයි ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න. ස්තුතියි නැවතත් රැලිය ආමන්ත්‍රණය කළ ජනතා ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් නියෝජනයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එලෙසින් ඔබ ආමන්ත්‍රණය කළාට මා නැවතත් වේදිකාව මේ රැලිය බාර කරන්නට සූදානම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මැති සභයට තරග වදින බේගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහත්මයාට නැවතත් මේ රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා ආරාධනා කරන්නේ බොහොම ස්තුති මම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හැටියට ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අපේක්ෂක හැටියට මම කියන සතුටුයි මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා එක්සත් ජාතික පක්ෂය තමයි වැඩ කටයුතු කළේ මා බියගම ආසනයට පත් වුණාට පස්සේ මා බියගම ආසනේ විශාල ප්‍රදේශ ගානක සැරිසරුවා මම දැක්කා බියගම ආසනේ තියෙන විශාල අඩුපාඩුකම් එකක් තමයි රාජසිංහ රජුරුවන්ගේ කාලේ බල වල කියලා වලක් තිබෙනවා රාජසිංහ රජුරුවන්ගේ ඒ මුද්ද වැටුණා කියලා මෙතනින් විශාල වලක් කපලා තියෙන නිසා මම දැක්කා කැලණි ගඟෙන් විශාල දිය දහරාවක් මේ වල වටා ඇවිල්ලා වැහි කාලෙදී මේ ප්‍රදේශයේ විශාල වශයෙන් යට වෙනවා දුප්පත් අහිංසක ජනතාව විශාල වශයෙන් පුංචි දරු අම්මල තාත්තල දුක් විඳින මිනිසුන් මේ ගඟ වතුරෙන් යට වෙනවා මේ අවශ්‍යතාවය අපිට විසඳන්නට මම පළවෙනිම ආපු ගමක් ඒ බියගම ආසනේ ජනතාව වෙනුවෙන් ඇල වේලි කපලා ඒ බලවල කියන ප්‍රදේශයේ වතුර ගලාගෙන ගම්මාන යටකරන ඒ ජල දහරාවන් නවත්තලා හැබැයි අර පොදු පෙරමුණ කිව්වා වගේ ගඟ පලාගෙන නාගේ ගෙනල්ලා නෙමෙයි විශාල ඇල වේලි පහත් කපලා ඒ අවශ්‍ය තැන් වසලා බියගම ජනතාව මම ඇත්ත වශයෙන්ම ජල ගැල්මෙන් බේරා ගන්නවා. ඒ වගේ මට කියන්නට පුළුවන් මං මේ අවස්ථාවේ ඉතාම සතුටුයි අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පය ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සංකල්පය ගැන කියන්නට. එක්සත් ජාතික පක්ෂයේ සංකල්පය තමයි මේ රට ආර්ථිකයෙන් ගොඩනගන්නට. සියලුම අහිංසක මිනිසුන්ට තුන් වේල ලබා දිය හැකි ක්‍රමවේදයක් ලබා දෙන්නට. ඒ වගේම මේ දුක් විඳින අහිංසක මිනිසුන්ගේ අනාගතය තත්ත්වය ඇති කරන්න. දැන් බලන්න ඔබතුමාලා කියනවා අපේ අහිංසක මල් වගේ ඉන්න දැරියෝ පුංචි ගැහණු ළමයි තරුණේ මේගොල්ලෝ රටට වහල් භාවයට අපි විකුණනවා. රුපියල් 45,000ට 50,000ට 60,000ට ඒගොල්ලන්ට ලේබල් ගහනවා මේ ගෘහ සේවිකාවන්ට ඔබලා රට විරුවෝ කියලා. අපේ කර්මාන්තශාලා දහස් ගණන් වහන තත්ත්වයට එවිලා තියෙනවා. පාරවල් බොරුවට හදනවායි කියලා පාරවල් හද හද ඉන්නවා. මොකද්ද අපේ කර්මාන්තශාලා කොහොමද දියුණු කරන්නේ? මට කීප දෙනෙක් තමන්ගේ ඒ ව්‍යාපාර වහලා ඉන්දියාව වගේ රටවල් වලට ගෙනියනකොට කිව්ව දෙයක් තමයි ගුරුගේ මහත්මයා අපි කැමති මේ රටේ කර්මාන්තශාලා නැවත දියුණු කරලා ගන්නට. අපි එක ගැහණු ළමයෙක්ගේ එක තරුණයෙක්ගේ රුපියල් ලක්ෂ 25ක් 30ක් 50ක් වගේ ප්‍රමාණයක් අපි ගේනවා මේ රටට විදේශ විනිමය හැටියට විදේශ අපි ඩොලර් මේ රටේ දුප්පත් අහිංසක තරුණ තරුණියන්ගේ දහඩිය මෙහෙ රටට හෙළලා ඒ හෙල්ලා හෙලා ඒ හෙලෙන්නා වූ දහඩිය මහන්සියේ මෙරට පෝෂණය කරනවා. ඒක නිසා මම මේ අවස්ථාවේදී මගේ ආදරණීය ජනතාවට කියන්න සතුටුයි. අපි මේ සියලු කර්මාන්තශාලා ඒවා ඔක්කොම එක්සත් ජාතික පක්ෂයෙන් ඇති කළා වූ ඒ ශ්‍රේෂ්ඨ කර්මාන්තශාලා
කටුනායක වෙළඳ කලාපයේ ඇතිකරේ එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම වියගම වෙළඳ කලාපයේ ඇතිකලේ එක්සත් ජාතික පක්ෂයේ අපේ තරුණ තරුණියන් නේදා රට ගියේ නැහැ ජීවිත කාලකන්ණි කරගත්තේ නැහැ අද මේ සියලු අය දුක් විඳින අහිංසක ජනතාවට තමන්ගේ මව්බිමට පැමිණිලා තමන්ට දෙපයින් හිටිය හැකි කර්මාන්ත යුගයක් අපි නැවත ආරම්භ කරනවා ඒ වගේම අපේ විනාශ වෙලා තිබෙන්නා වූ ඒ කුෂි කර්මාන්ත සියල්ලක්ම අපි නැවත හදනවා දැන් ඔබතුමන්ලා බලන්න ඔබතුමන්ලා බලන්න යම් කිසි ආකාරයකට අපි ගොවිතැන් කරන්න ගොවියාට ණයක් දෙනවා අනේ මිනිස්සයා දුක් විඳලා නොයෙකුත් තර්ජන ගර්ජන මැද කඳුල දහඩිය ලේ වගුරවල ඒ අහිංසක මිනිස්සයාට ඒ මිනිස්සයා අස්වැන්න වැඩියෙන් තත්වයකට ගෙනාපුවම ගබඩාවල ගබඩා වහලා ගබඩා නැහැ ඉඩකඩ ගබඩාවක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් ඒ වගේම අපිට වෙළඳ පොලක් අපි හොයලා දෙන්නට වුණා ඒ ගොවියාගේ සුරක්ෂිත ඒ නිෂ්පාදන අරගෙන අර ඇමරිකාව එංගලන්තය වගේ රටවල් කරන්නා වූ ඒ ක්‍රමවේදය අපි කරන්නට වුණා එම නිසා මම ප්‍රකාශ කරනවා දැන් ඇමරිකාව වගේ රටක් ඉතාම ශ්‍රේෂ්ඨ රටක් දැන් ඇමරිකාව කියන්නේ මම කියන්නේ මේ ගොවිතැන සම්බන්ධයෙන් ගොවිතැන සම්බන්ධයෙන් ඒගොල්ලෝ නිෂ්පාදකයාගේ සියලු දේවල් ගන්නවා ධාන්‍යාගාර පුරවනවා වැඩිපුර අස්වැන්නක් ලැබුණම ඒවා සත්ව ආහාර වශයෙන් දෙනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ ඒවා සත්ව ආහාර වශයෙන් දීලා වැඩිපුර එක මුහුදට හලනවා ඇයි ඒ ගොවියා අසමත් වෙයි අධෛර්ය වෙයි කියන ඒ උදාර පරමාර්ථය තුල එහෙමනම් අපි මේ වගේ දිනු රටවල් කොහොමද තමන්ගේ ඒ දේවල් කරන්නේ තමන් කොහොමද මේ රටවල් නගා සිටවන්නේ එසේනම් ඇයි බැරි අපේ මේ උදාර ශ්‍රී ලංකාව එවැනි තත්වයකට ගේන්නට මෙතුමා කිව්වා වගේ අපේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිතුමා කිව්වා වගේ එතුමා කිව්වා පාර්ලිමේන්තුවට යවිය යුත්තේ උදාර මිනිසුන් උගත් මිනිසුන් ශ්‍රේෂ්ඨ මිනිසුන් එම නිසා ඔබලාගෙන් මා ඉල්ලා සිටින්නේ ඡන්දය දමන අවස්ථාවේ අංක 1 වශයෙන් වෙන දෙයක් නෙමෙයි හොඳට හිතන්න අපරාධ කරලා තිනවද බලු වැඩ කරලා තිනවද ජඩ වැඩ කරලා තිනවද ඒ අයට ඡන්දය දෙන්න එපා උගත් බුද්ධිමත් ශ්‍රේෂ්ඨ අය පාර්ලිමේන්තුව තුලට ඇරලා ඔබේ පාර්ලිමේන්තුව පිරිසිදු ජනතා හිතේසි පාර්ලිමේන්තුවක් ඇති කරන්නට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නට කියලා මා මේ අවස්ථාවේ ආදරණීය ජනතාවගේ ඉල්ලා සිටිනවා නවතත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ධනවර්ධන ගුරුගේ මහත්මයාට සිය දේශපාලනික දැක්ම පිළිබඳව මෙලෙසින් පැහැදිලි කළාට අප සූදානම් වෙන්නේ මේ අවස්ථාව තුළ යලිත් ආණ්ඩු පක්ෂ නියෝජනය සඳහා රැළිය බහර කරන්නට ඒ සඳහා බොහොම ගෞරවණීයව නැවතත් ආරාධනා කරන්නට සූදානම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැති සභයට තරග වදින ලසන්ත අලගියවන්න මහත්මයාට ඔබව ආමන්ත්‍රණය කිරීම සඳහා වර්තමානයේ වන විට මේ රටේ ජනතාවට පමණක් නෙමේ ලෝකවාසී ජනතාවටම විවිධ අපහසුතාවයන් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙන වකවානුවක් අපි කවුරුත් දන්නා පරිදි ඒකට ප්‍රධාන වශයෙන්ම මුල්ුණේ ලෝකයේ දියුණු රටවලට අද වෙනකම් ජයග්‍රහණය කරන්න බැරි වුණු ඒ කොවිඩ් වසංගතය අතිගරු ජනාධිපතිතුමා මේ රටේ 69 ලක්ෂයකගේ ඡන්දෙන් ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වුණාට පස්සේ අපේ රටේ ඉතිහාසයේ ජනාධිපති ක්‍රමය ආරම්භ වුණු දවසින් ඉඳන්ම කිසිදු රාජ්‍ය නායකයෙකුට තමන්ට කියලා පාර්ලිමේන්තුවක් ආණ්ඩුවක් නැතිව වැඩිම කාලයක් මේ රට පාලනය කරන්න සිද්ධ වුණේ වර්තමාන ජනාධිපතිතුමාට ආරම්භක කාල සීමාව තුළදී තාවකාලිකව යම් යම් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇසමේන්තුවක් ඉදිරිපත් කළා
ඒ පරිපූර්ණක ඇසමෙන්තුව පවා සම්මත කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. වර්තමානයේ අපේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපිට තිබෙනවා. සමහර අය තර්ක කරනවා ලෝකයේ අනිත් රටවල අපේ රටට වඩා වැඩියෙන් සහනාධාර දෙනවා කියලා. සේවාවන්තයෝ ඒක ඇත්ත. හැබැයි මේ රටවල අපේ රටට වඩා මිනිස්සු මැරෙනවා. තාමත් රෝගීන් ඒ රටවල. ඉතින් අපි ලෝකයේ ඒ ජයග්‍රහණය කරන්න බැරි වුණු රටවලට වඩා අපි එකින් ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් මේ නිසා මේ අද ජනතාවට මුහුණ පාන්න සිදුවෙන ඒ අපහසුතාවයන් తాවකාලිකව සිදුවෙන අපහසුතාවයන් බව ජනතාව අද අවබෝධ කරගෙන තිබෙන ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි මොන ආකාරයකටවත් ජනතාවට අමාරුකමක් නැහැ අපහසුතාවයක් නැහැ ජීවන විදම අඩුයි කියන තැන අපි ඉන්න මොන ආකාරයකටවත් එහෙම සිතක් අපිට දුර නැහැ. එම නිසා විශේෂයෙන් මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් රජයක් අපි ලබා ගැනීමෙන් අනතුරුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වර්තමානයේ ජනතාවට බලාපොරොත්තු තිබෙන අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා අවස්ථාව උදා වෙනවා කියන එක මේ අවස්ථාවේදී ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ. එය ජනතාවේ යථාර්ථය අවබෝධ කරගන්න වෙනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ මාස 8ක් වෙන කාල සීමාවක් තුළ මාස දෙකමාරකට ආසන්න කාලයක් මේ රට වහලා තිබුණා. තමන්ටම කියලා පාර්ලිමේන්තුවක් නැති තමන්ටම කියලා එවැනි ආකාරයෙන් රජයක් කිසි පරිදි කටයුතු කරගන්න බැරි වුණ තිබුණු අවස්ථාවක විශේෂයෙන්ම මේ කාල සීමාව තුළදී රටේ ඉලක්කගත ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒක අපි පිළිගන්නවා. ඉතින් එම නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන් අපි සඳහන් කරන්නේ මේ මැතිවරණයේදී ශක්තිමත් රජයක් මේ රටේ ජනතාව ලබා දෙන බව අපට විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ රජය පිහිටුවීමේ අනතුරු ඉතාමත් කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට අයවැයක් ගෙනල්ලා ඒ අයවැය තුළින් ඉදිරි ක්‍රියාත්මක වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඒ කටයුතු කරනවා කියන එක සනාහ කරන්න ඕනේ. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට විශාල වගකීම් සම්භාරයක් අපට ඉටු කරන්න නියමිතව තිබෙනවා. අද ලංකාවේ වැඩිම දෙවැනි ජන ගණත්වයේ තිබෙන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය. වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය. වැඩිම ජනගහන වර්ධනයක් සිදුවන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය. ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා විදිහට පසුගිය කාල සීමාව තුළදී කටයුතු කරලා වර්තමානයේ වන විට මම පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදිහටත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කටයුතු කරන නිසා මේ මැතිවරණයෙන් පසු දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව අද නිල වශයෙන් මට ඒ වගකීම දැම්මට පැවැරිලා තිබෙනවා. ඒ නිසා මහරාසනේ සංවිධායකවරයා විදිහට අඛණ්ඩවම මගේ කාර්යභාරය ඉටු කරන අතර අත්තනගල්ල ආසනයේ මීරිගම ආසනයේ වැඩබලන සංවිධායකවරයා විදිහට කටයුතු කරන අතර දිස්ත්‍රික් නායකයා විදිහට සමස්ත දිස්ත්‍රික්කයේම ඒ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව මේ මන පිටත් අපි ප්‍රධාන අංශ ගණනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. එම නිසා ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබඳව කටයුතු කළ යුතු වගේම අපට ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන් මද්දව යුදුරු ගම්පහ දිස්ත්‍රික්කයේ අද ලංකාවේම මතට ඇබ්බැහි වූවන් 160,000ක් ඉන්නකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්නවා 40,000. අපි මේ විවසනය අපි නතර කරගත යුතුයි. උගත් බුද්ධිමත් දිස්ත්‍රික්කයක් විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය අපේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය අද දියුණු වෙලා තියෙනවා. නමුත් අපිට වඩා අනෙක් දිස්ත්‍රික්ක අද දියුණු කරා ගිහිල්ලා තිබෙනවා. එම නිසා අපි අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන ජනතාවට මාසික වියදමින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වෙනුවෙන් යොදවන්න සිද්ධ වෙලා තිබෙනවා. හවස 6න් පස්සේ බස් නැහැ. උදේ පාන්දර බස් නැහැ. එම නිසා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරගත යුතුයි. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පරිසරය
අද වනගහනේ 101යි. ඒ වගේම කුඹුරුවිලම් ගොඩ කරනවා. තෙත්බිම් ගොඩ කරනවා. එම නිසා විශාල ජල හිගයක් නැති වෙනවා. පාරිසරික ප්‍රශ්න තිබෙනවා. පාරිසරික වශයෙන් අපි තවදුරටත් අපේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් අපි උනන්දුවෙන් කටයුතු කිරීම සඳහා අද වගකීමක් අනිවාර්යයෙන්ම පැවරෙනවා. එම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදිහට අපේ පොදුජන පෙරමුණේ සියලුම සහෝදර සියලුම දේශපාලන පක්ෂ සමග ඒකරාශී වෙලා මේ මැතිවරණ ව්‍යාපාරයේදී අපි සාර්ථකව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අතරතුර මැතිවරණයේ අවසන් වූ වහාම පිහිට වන ආණ්ඩුව මගින් දිස්ත්‍රික්කයේ සඳහා සමස්ත සංවර්ධන සැලැස්ම ක්‍රියාවට දැන්වීම සඳහා ඒ අවශ්‍ය නායකත්වයේ මෙහෙවීම ලබා දීමට කටයුතු කරලා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වීම සඳහා සුදුසුම දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න බයි බොහොමත්ම ස්තුතියි රසන්තල දේවන්න මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික් නියෝජනයේ ලෙසයි ඔහු මෙවර මහ මැතිවරණයට තරගවාදීන්නට සූදානම් වන්නේ අප සූදානම් මේ එකම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලියෙන් නැවතත් විරාමයක් ලබා ගන්නට විරාමයෙන් අනතුරු අප නැවතත් මේ ප්‍රධාන දේශපාලන නියෝජනයට මේ රැලිය බාර කරන්නට සූදානම් ලාංකීය ඡන්දදායකයන්ගේ නිල නාලිකාව විදිහට අලුත්ම ස්වර්ණ වාහිනියෙන් ඔබ නැවතත් සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලිය සමගින් සම්බන්ධ වන්නේ අද දවසේදී රැලියේ අවසන් අදිය රටයි අප ක්‍රමානුකූලව ළඟා වෙමින් සිටින්නේ අනුව තවදුරටත් මේ අද රැස්ව සිටින රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වී සිටින දේශපාලන නියෝජිතයින්ගේ දැක්ම පිළිබඳව අපි ඔවුන්ගෙන්ම විමසා බලන්නට සූදානම් වෙනවා මේ මහජන වේදිකාව තුල ඒ අනුව නැවතත් තෙවන වටේ ආරම්භ කරමින් ඔබව යලිත් ආමන්ත්‍රණය කරන්නට රැලිය හරහා මා ආරාධනා කරන්නේ ජාතික ජනබල වේගයේ කලුතර දිස්ත්‍රික් නියෝජනය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සජාතික පක්ෂයේ රනිල් පිලේ නියෝජිතයා කියනවා මහ බැංකුව කැඩුවේ නැහැ කියලා. වෙන සාක්ෂි කොමටද ඒ කාලේ එක් පක්ෂ හිටපු නියෝජ්‍ය නායකයෙක් කියනවා නම් එහෙම දෙයක් සිද්ධ වුණා කියලා. පරසක්වල ගහලා එහෙම දෙයක් උනේ නැහැ කියලා පොත් ලියපු සුජීව සේනසිංහත් දැන් එක කියනවා නම් අර්ජුන මහේන්ද්‍රන් ඇලෝසිය ආරක්ෂා කරගන්නට කෝ කමිටුවේදී සටන් කරපු අජිත් පෙරේරා හර්ෂද සිල්වත් එක කියනවා නම් ආයිතින් හොද හොද මඩේ දාන්න දෙයක් නැහැ. වැඩේ කරලා තිබෙන්නේ හැබැයි මෙරටේ ජනතාවට දැන් මතක් කරගන්න ඕන මාස 9ක් ගත වෙලා තිබෙනවා ආණ්ඩුවට එක මහ බැංකු හොරෙකුට දඬුවම් දීලා නැතා කෝප් කමිටු වාර්තා දෙකක් තියෙනවා ජනාධිවංශන කමිටු වාර්තාවක් තියෙනවා නීති ප්‍රතිපාර්තමේන්තුවේ යවලා දැන් අවුරුදු දෙකක් වෙනවා සිද්ධ වෙච්ච කිසිම දෙයක් නැහැ හොරු හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ අපිට ඊළඟට ඕනේ හොරකම් එලිදරව් කර පාර්ලිමේන්තුවක් පමණක් නොවේ මේ රට බේරගන්න පුළුවන් දේශප්‍රේමී පාර්ලිමේන්තුවක් ඕනේ ඒ නිකම් බොරු හැව දාගෙන මේ දේශප්‍රේමී හැවෙන් තමන්ගේ මජරකම වහගන්න අය වෙනුවට ඇත්තට මේ මාතෘ භූමියට ආදර කරන අයගෙන් මේ පාර්ලිමේන්තු පුරවන්න ඕන අපි උඩ ආරාධනා කරනවා හිතලා බලන්න දැන් මොකද වෙන්නේ මේ පුංචි දූපතේ අපිට තියෙන වැදගත්ම වරායන් තුන දැන් අපිට අහිමිමින් යන්නේ හම්බන්තොට වරාය අවුරුදු 200 කට අපිට අයිති නෑ ඒක චීනට අයිති වරාය විකුණන්න වෙලාවේ ජනාධිපති වරාය විකුණලාවේ අගමැති වරාය විකුණලාවේ වරාය ඇමති තුන් දෙනා මේ ඡන්දෙ ඉදිරිපත් වෙලා ඉන්නවා අවුරුදු 200 කට වරාය විකුණලාවිල්ලා කියනවා ඡන්ද දෙන්න කියලා අයම ත්‍රිකුණමල වරාය වරාය අපට අයිති තමයි හැබැයි වරාය ළඟ තිබෙන වැදගත්ම භූමිය අයිති අද ඉන්දියාවට තෙල් ටැංකියත් එක්ක එතන අයිති වෙලා තිබුණා ඉන්දියාවට අවුරුදු 18ක් තිස්සේ 2011 නීතිපති දෙපාර්තමේන්තුවේ අවිල්ලා කිව්වා මේ තෙල් ටැංකිය ටික පවර ගන්න පුළුවන් කියලා ඒ වෙලාවේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබ්බා විධායකේ මහා බලයක් තිබ්බා ඒ තෙල් ටැංකිය ටික පවරගෙන ඉඩම පවර ගන්න උත්සාහ කරේ නැහැ ඒ ත්‍රිකුණමල වරාය ළඟිටම තියෙනවා ඉන්දියාවට මෙහි කොළඹ වරාය අපිට තියෙන හොඳම ගැඹුරුම ජටිය දකුණු ජටිය 2012 ඉඳන් ඒක චීනටයි කොළඹ වරායෙන් ගොඩබිම් පැත්තේ අක්කර 6ක් චීනටයි එතන තමයි හෝටලේ හදන්නේ ශැංග්ලා හෝටල ඒ මදිවට ගොඩබිම් පැත්තෙන් අනිත් පැත්තේ මුහුද පැත්තේ තවත් දූපතක් හදලා පෝට් සිටි එකේ බිම් ප්‍රමාණයක් චීන අත්පත් කරගෙන ඉන්නවා ඉතින් හිතන්නකෝ හොඳම ජටියකුයි දෙපැත්තේ ගොඩබිම් දෙකකුයි ඇති නම් චීනට කොළඹ වරායේ චීනට ඒක පාලනය කරන්න පුළුවන් පරංගි ලංකාවට ඇවිල්ලා මොනවද ඉන්නේ ගෙරි හංකඩක් එලා ගන්න බින් කඩක් තමයි ඉල්ලුවේ. අද ගෙරි හංකඩ නෙමෙයි.
අක්‍රසිය ගණන් වලින් අපේ අපිට අපේ භූමිය අහිමි වෙමින් යනවා. ඒ ASCII ඉන්දියාව දැන් අවිල කියනවා. චීනෙට දුන්නානේ දකුණු ජැටිය අපටත් දෙන්න තව ජැටිය. ආ නැගිනේ ජැටිය 2019 මේ මාසෙ ඉඳන් ඉන්දියාවට පවරන්න වැඩ පටන් ගත්තා. ගිවිසුම අස්සම් කරගෙන ගියා. මේ ළඟදී ජුනි 9 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. වරාය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු. මොකද්ද කිව්වේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නතර කරපු දැන් සිට නැගිනේ ජැටියේ කටයුතු ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනකොට ඉදිරියට විකිණීමේ සාකච්ඡාව. එනකොට කොහොමද කිව්වේ? එනකොට කිව්වේ මේවා මිලදී ගන්න එපා කවුරුත්. අපි ආවම මේවා පවර ගන්නවා කිව්වා. දැන් එහෙමද? අරගොල්ල පටන් ගත්තනේ මේගොල්ලෝ අරන් යනවා. මේගොල්ලෝ නතර ගත්තනේ අනිත් පැත්තට අරගෙන යනවා. ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ගහගත් 2007 කැබිනට් එක දන්නේත් නැහැ. ඒ ඇක්සෑක 2017 රණලි ක්‍රමසිංහ මහත්තයා දික් කළ දුන්නා. කල්ප කාලාන්තරයක් නැතුව දැන් අපි ඇක්සෑකට යටයි ඇමරිකාව අපේ භූමියට ඇතුළට වෙන ලයිසන්ස් එක අරගෙන තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ එනවා සෝෆා එකට. සාකච්ඡා පටන් අරගෙන තිබෙන්නේ චන්දෙප්පස් සෝෆා එකට යනවා. ඒ කියන්නේ මොකද්ද? යුනිෆෝම් දාගත් ඇමරිකානු හමුදාවට ඕන කෙනෙකුට ආයුධ දරාගෙන පරීක්ෂා කිරීම වලින් තොර ලංකාවට එන්න පුළුවන් ලයිසන්ස් එක තමයි සෝෆා කියලා කියන්නේ. ඇක්සයි සෝෆායි අතර දෙන දොලපිදේණිය තමයි MCC ඩොලර් මිලියන 480ක් මේක ගන්නවා. ඒකනේ කියන්නේ වාර්තාව ආව මාස 8කට පස්සේ ලලිත්සිරි ගුණරත් මහත්මයා සභාපති කමිටිය කියනවා ආණ්ඩුවට ඕන වෙලාවක මේක ඉවත් වෙන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව ඒක ප්‍රකාශයක් කරන්නේ ජනාධිපතිතුමා කිව්වා මම දානවා මේක ජනතාවට. මොකෝ ජනතාවට? චන්දිවරණ කරා. ඇමරිකානු තානාපතිතුමිය කියනවා හා අපි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා චන්දෙන් පස්සේ. චන්දෙන් පස්සේ MCC අස්සම් කරනවා. MCC ගෙන් පස්සේ සෝෆෝල් යනවා. මේ දේශප්‍රේමීත්වයද? මොන දේශප්‍රේමීත්වයද? අක්සග ඇහුවනම් MCC සාකච්ඡා යනවනම් සෝෆෝල්ට් යන උත්සාහ කරනවනම් මේගොල් මේ මෙන්න මේ අයගෙන් මේ මාතෘභූමියේ බේර ගන්නට ඕන. වනාන්තර කපපු අයට මාස 9ක් ගිහිල්ලා දඬුවම් කරන්න බැරි නා. විල්පත්තු කැපුවා, කල්ලාරු කැපුවා, ඒ කපපු කාටවත් දඬුවම් කරගන්න බැරුණා මාස 9ක් යන තමුණ දේශප්‍රේමීත්වයක්. අපිට ඕන කම තිබුණා සැබෑ ලෙසම රට වෙනුවෙන් පෙනී සිට කණ්ඩායම. ඊළඟ පාර්ලිමේන්තුවේදී MCC අහෝසි කරගන්න නම් පවරපු නැගෙනහිර ජටි යලි අත්පත් කරගන්න නම් අරවුරු 18 ඉන්දියාවට පාලුතේ තෙල් ටැංකියක් යයි ලබා ගන්න නම් පුළුවන් නම් හම්බන්තොට වරාය තෙල්ත් අපිට ලබා ගන්න නම් බලපෑම් සහගත දේශප්‍රේමී ශක්තිමත් කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඕන. ඒක මේ ගිවිසුම් වලට අස්සම් කරපු ඒ ආණ්ඩුවල හිටපු ඒ ආණ්ඩු කරපු කිසිවෙක් මේව හරවන්නේ නැහැ. මේව හරවන්න ඕමනාවකුත් නැහැ. උන් ඊට වඩා බරපතල ගනුදෙනු තිබෙනවා. ඒසත් අපි කියන්නේ මේ දේශප්‍රේමී ශක්තිමත් කණ්ඩායම නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ මාලිමාවෙන් පමණමයි. මාලිමාවේ කණ්ඩායම ශක්තිමත් කරොත් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ බලපෑම් කරන්න. කරුණු වෙනදලුත් කියමින් එහාට ගිහිල්ලා MCC අස්සම් කරොත් ආණ්ඩුව වැටේ කියලා බලපෑම් කරලා මේ MCC අහෝසි කරවන්න පුළුවන්. නැගරේ ජටිය වරාය සේවක කියනවා මේක අපිට අරන් දෙන්න අපි මේකේ ලාභ අරගෙන දෙන්නම් කියලා. ඒ කරන්නට ඕන පාර්ලිමේන්තුවේ බලපෑම් කරලා. එහෙම කණ්ඩායම තමයි දැන් පාර්ලිමේන්තුවේ වමනා කරන්නේ. ඉතින් ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න, මාතෘභූමිය ආරක්ෂා කරගන්න එවැනි ශක්තිමත් කණ්ඩායමක අවශ්‍යතාවය මේ පාර්ලිමේන්තුවේ තිබෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ මැතිවරණය නිකන් සුළු කොට ගන්න එපා. කලින් ඔබ කාට ඡන්දු වුණාද වෙන්න පුළුවන්. මාස 9ක් ගිහිලා තිබුණා ජනාධිපතිතුමාට පත් වෙලා. ඔබ ඔහු කෙරෙහි තිබූ බලාපොරොත්තු මොනවද වෙලා තිබෙන්නේ? රටේ එක නීතියක් තියෙනවා. රටේ එක විනයක් තිබෙනවා. නීතියක් තියෙනකොට නිරෝධායන නීතියවත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුව අපවත් වුණාම උන්වහන්සේගේ ආදාහණය කරන්න ඕන දවස් දෙකෙන් අර නිරෝධායන නීති ඔක්කොමත් එක්ක. හැබැයි තොණ්ඩම නැමැතිවරයට පුළුවන් මරුණාට පස්සේ දවස් 6ක් රට පුරා සංචාරය කරන්න නිරෝධායන නීති පැත්තකට දාලා. මේකද නීතිය? කරුණාම්මාන් අරේ කියලා ප්‍රකාශයක් කරනකොට මම හමුදා 3000ක් බරුවා කියලා CID එකට ස්ටේට්මන්ට් එකක් ගත්ත එච්චරයි. මොන මේ මොන නීතිද? ඒ විතරක් නෙමෙයි පුරාවස්තු විනාශ කරාට දැන් මේ කුරුණෑගල රාජ්‍ය සභාව ඩෝසර් කරලා කො නීතිය? අපරාධ එතන දැන් අපරාධ ස්ථානයක් හැටේ පොලිසිය නම් කරලා තිබෙනවා. අපරාධ ස්ථානයක් නම් අපරාධකාරයෙක් ඉන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපරාධකරුව ආරක්ෂා කරන කැබිනට් අමතුරු ඉන්නවා. ඒ නගරාධිපතිගේ මයිලකට අත තියන්න දෙන්නේ නැහැ කියලා කැබිනට් අමතුරුවේ ගෝර්නාඩු කරනකොට ඌ අපරාධ සහායකේ අත්තරම ගන්න ඕනේ හරියට. ඒ විතරක් නෙමෙයි මට සැකේ තියෙන්නේ දැන් මේ ආණ්ඩුවේ වගකීතු අය සංස්කෘතික බාර ඇමතිවරයා, අගමැතිවරයා, ආණ්ඩුවේ ඇමතිවරු මේ රාජ්‍ය සභාව ඩෝසර් කිරීම ගැන කියන කතා හුවුවට පස්සේ මට එන සැකේ තමයි මේගොල්ලෝ ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලාවක හරි කියයිද නැහැ කියලා බුවණක බහු රජුරත් අපරාධකාරී කියලා. ඒ විදිහට තමයි ගමන් කරමින් ඉන්නේ. අපිට පේන්නේ නැහැ දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ චන්ද්‍රාත්මගේ වාර්තාව ඉක්මනට ඒවි කියලා. මෙන්න මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙහෙමයි මේ රටේ දැන් මේ පුරාවස්තු වලට තිබෙන ආරක්ෂාව කො නීතිය? ජනතාව හිතුවේ දේශපාලකයන් නොවන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පස්සේ නීතිය සාධාරණ ක්‍රියාත්මක වෙයි කියලා. මෙහෙම නෙවෙයි සිද්ධ වෙන්නේ. සබ් මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්න. අපි ඊළඟ පාර්ලිමේන්තුව ඔබව නියෝජනය කරනවා. මාතෘ භූමිය නියෝජනය කරන ශක්තිමත් කණ්ඩායමකින් පොරොව එක වෙන කාටවත් කරන්න බෑ.
මාලිමාවට කතරේ ගහන්න වෙනද වෙන පක්ෂ කාට කතරේ ගැහුවත් පහුගිය ජනාධිපතිවරුනි ප්‍රාදේශ සභා ඡන්දේ ඔබ වෙන පක්ෂයකට කතරේ ගැහුවා වෙන්න පුළුවන් හැබැයි ඔබ වෙනුවෙන් කතා කරන්න ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න මේ රටේ වරාය ගුවන් තොටුපළ දූපත් ඉඩම් අයිතිය අපේ මතු පරම්පරාවට උරුම කරලා දෙන්නට ඒ වෙනුවෙන් හැප්පෙන ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් හැටියට මාලිමාවේ ශක්තිමත්ම කණ්ඩායම මෙවර පාර්ලිමේන්තුවට යවන්න ඒ මොනොත් ඔබට ප්‍රතිලාභිත ප්‍රතිලාභවත්පත් වෙනවා අගෝස්තු 5ව මාලිමාවට ඡන්ද දෙනවා කියලා කියන්නේ වැඩි ප්‍රතිශතයක් 140 පොලියක් තියෙන ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්ත වගේ වැඩක් ස්ථාර තැන්පතුවක් දාගත්ත වගේ වැඩක් දෛනිකව පොලිය එන ඔබට ප්‍රතිලාභවත්පත් වෙනවා එවැනි ඡන්දයක් බවට මේ මැතිවරණේ පත් කරගන්න මේ අගෝස්තු 5 වෙනිදා ගහන කතරෙන් අවුරුදු 3ක් තුනමාර ගියාට පස්සේ පත් කරගත්ත ඔබ පත් කරගත්ත පාර්ලිමේන්තුවට සාප කරගන්න වැඩ කරගන්න නැතුව අපේ ආඩම්බර වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව අපවට පත් කරගන්නට මාලිමාවේ වැඩිම නියෝජනය මේ පාර්ලිමේන්තුව දෙන්න කියලා ඉල්ලා සිටින්න මම නතර වෙනවා ඔබ සිළු දෙනා ජයව බොහෝ අවතත් බොහොම ස්තුතියි වෛද්‍යනාලින්ද ජයතිස් මහතාට ඔබේ දේශපාලනික දැක්ම පැහැදිලි කළාට මා නැවතත් මේ රැලියේ මේ වේදිකාව මේ මයික්‍රෝෆෝනේ බාර කරන්නට සූදානම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් නියෝජනයේ වෙතට දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාටයි නැවතත් රැලිය බාර කරන්නට අප සූදානම් වන්නේ. මම බොහොම පැහැදිලිව එතුමාට කියන්නට ඕන මං ඉස්සෙල්ලත් කිව්වේ ඇත්ත දැනුත් කියන්නේ ඇත්ත. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන නියෝජිත එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බියගම ආසනයෙන් පෙනී සිටින මා වෙත චෝදනාවක් එහෙම නැත්නම් ප්‍රකාශයක් කිව්ව හොද හොද මඩේ දානවා කියලා. හැබැයි හොද හොද මඩේ දාන්නේ එතුමන. මොකද එතුමා ආයෙත් කියනවා මහ බැංකුව කැඩුවද? මං අහනවා කොතනද කැඩුවේ? කොයි බිත්තියද කැඩුවේ? සේප් කොයි සේප්ුවද කැඩුවේ? කොයි දොරද කැඩුවේ? මංකොල්ලයක් කෑවගේ ඔක දැන් එහෙම මංකොල්ලයක් තියෙනවද නෑ. මම ඇත්ත වශයෙන්ම මේ ගැන එතුමාට පහදලා දෙන්න ඕන වචන පාවිච්චි කරද්දී ඒ කැඩුවේ නැත්තම් කැඩුවේ නෑ කියන්න ඕන. වංචාවක් තියෙනවද? වංචාවක් තියෙනවා කියලා කියන්නට ඕන. ඇත්තෙන්ම මෙතන පොඩි වංචාවක් තිබිලා තියෙනවා. මොකද්ද මේ වෙලා තියෙන වංචාව? මේ මහේන්ද්‍රන් අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝෂියස්ලා බිලියන 8ක මහ බැංකු බිල්පත් වල වංචාවක් සිදු කරලා තිබෙනවා. ඒ කියන්නේ වැඩිපුර පොලියක් හෝ ඒ ප්‍රමාණයක් රැගෙන තිනවා මේගොල්ලෝ. ඕකයි වෙලා තියෙන්නේ. මහ බැංකුව කඩලා නෑ. ඒක මහ පුරුව. ඒ නිකන් බිල්ලුමවන. එතුමාගේ දැන් කතාවෙන් එතුමා මගේ කතාව අහගෙනත් ඉඳලා එතුමා කියන ආයෙත් මහ බැංකුව කැඩවල මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඇස්වලට බැලි ගන්න. ඉතින් ඒක තාම හොඳ නැති ක්‍රමයක්. මම ඒ අවස්ථාවේදී මම මේ අවස්ථාවේ කියන්න ඕන ඔබතුමන්ලට අර්ජුන මහේන්ද්‍රන්ලා ඒ වැරද්ද කරලා තියෙන කොට මහ බැංකුව කඩලා නෙමෙයි යම් කිසි පොලියක් විශාල මුදලක යම් වංචාවක් තියෙනවා. ඉතින් ඒ වංචාව සෝදිසි කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නඩුවක් දාන්න කියලා කිව්වා. නඩුව දැම්මා. අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත්තා. අර්ජුන ඇලෝසියස් පිටරට පැනලා ගියා. ඔහු තාමත් සැඟවී සිටිනවා. දැන් නඩුවක් තියෙනවා. අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් අප පිට මුදා හැරලා තිබුණත් ඒ අයට විරුද්ධ විශේෂ පරීක්ෂණයක් මහ බැංකුව කළලා නැහැ. අනිත් එක අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාවත් මහ බැංකුවේ බිල්පත් අරගෙනත් නැහැ. හැබැයි මම එකක් කියන්න ඕන ජනතාවට, ඒ බිලියන 8ට බිලියන 12ක් මහ බැංකුවේ සීස් කරගෙන තිබෙනවා, නතර කරගෙන. ඒක නිසා සත පහකවත් මේ රටට වංචාවක් වෙලා නැහැ දැන්. අනේක හිතේ තියාගන්නට ඕන. ඇයි මේක ඇදලා ගන්නෙ? මේක ඇදලා ගන්නෙ ජනතාවගම නොමග ඇරලා. ජනතාවගේ නොමග යවීම තුලින් ඡන්දය වංචා කරගන්න. ඡන්දේ ගන්න. ඒක තමයි මේ හොය හොඳ හොඳ මඩේ දාන්නේ. දැන් හොඳටම දන්නවා මේ මැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ගරු එක්සත් ජාතික පක්ෂ නායකතුමා මේ දාන්න කිව්වා. ඒ අය අතලංගුවට අරන් හිරේට දාන්න කිව්වා. නඩුව පවරන්න කිව්වා.
कोई दिन दंग मैं आंडुआ वा अर्जुन ऐलोसी इस पहला गया क्यों क्या ना बात माँ भी होगा करना इधर मैं नमूद माँ पासु किया अतीते गया ना बात महाबैंक पे एक बुखाबराल मैं तो तुम आगे इस तरह व्यक्ति सिद्धि गया ना बात माँ मैं ये गया ना केला मर गया है ना सहकरण नहीं वो देखा मटा भाष्य नहीं नमूद एक साथ जाते का पक्ष किसी मत तेर मत नेतु हेतु आक नेतु एक कलाव अर्जुन महेंद्र लकराव ए वारा देते विरुद्ध दब याम किसी पियवरा करण थिए दी ए मुदल सियालक मलांका वटुला तिबेत दी बिलियन आटे डब बिलियन दोला वहाँ में राठातुला थिए दी सतपाहक का राठार पाड़ वाट पहलानो तिबेत दी एक ए संबंधित खरुन कारणा नियमाकारें में सिद्ध खरप एक सच जाति का पक्षेत मड़गा हला मुकदमे खरा नहीं मितने यानि वांचा छंद वांचा छंद काले टो में मेकल में कायदे का नहीं दंग मित्र वरुणी बलन ना एक सच जाति का पक्षे कोई तरह मुदर पक्षे नहीं दिला साजित प्रेमदास महात्म्या फैरदुना इतुमा अब नायक तो माँ देना का नहीं किया अत्वाशेन में किया ना ये पहले दिन वेलावे हम बांधों का आसन है तुम्हारा परा आ जाए ये वाके में हम बांधों का डिस्ट्रिक्ट कहते तुम्हारा परा आ जाए फना सिक्दा के तमंगे में मैतिबरन सीट का परा आ जाए ते बेनी परा आ जाए तत्व अति बेदी जनाधिपति मैतिबरने ते तुम्हा� एक सच जाति का पक्षे बलापुरोत्तर ना ताऊ और दो पाक के तुम्हारे काल की ना हुई ना मुझे तुम्हारे पक्षे खाले ना आये नौ एक प्रश्न अदला ऐतात्व इट गया ते एक सच जाति का पक्षे विनत केने धानक कलाना अत्तरम अपे वायुदाय न अपे गरु नायक राणी विक्रम सिंह मैं तुम्हारे वागे में खरुजाय सूर्य मैं तुम्हारे इतु मा कथा करे ने खात्यकवत कथा करे ने मात्यकवत कथा करे ने मम मासेकट वेडी कालयक इतु माट दीला तिमुना वाहने एक गंडवत मट कथा करे ने कथा करा गन्न बेरोगे इति मित्र वरुणि इतु मा ए पराजय लबला ईट पस्से मुकद्द करे अंतिमिट इतु मा किव ने अपि मे मे मट विपक्ष नायक कमवना किला दुन्ना ईट पस्से लोके कोई नाग क्या दे हम दे नहीं नाग कहते हैं इधर इधर बस अग्रमात्य पद भी लो एक अंतर ना किसी में हेतु अकन्या तो तुम्हें पक्ष कर लगिया देंगे तुम्हें बिना पक्ष खादल दे देंगे तुम्हें बिना लांच ने अंकरण दे बिना मैं महले कंबरे पद कर लगे नहीं तुम्हें बिना पक्ष का पक्ष के तुम्हारा आए सजाद का पक्ष ज्ञान किया ना बे इतने एक निशा मामा एक ज्ञान बैठे मैं वकरण ने अन्ना नमूत मामा सत्य अब तुम्हारे लाड प्रकाश करना एक सजाद का पक्ष मैं बनुं कर जब वंचाव संबंधे क्रिया कर लती उदार आकारे इलाका अवस्था वेदी मुखातर साजित प्रेमदास महात्म्य अकले इतु मागे पराधे इतु माट पीलीगान नट उना इतु कोट ईलंगट मुखात दवुने इतु मा याम किसी विधिये के पराधे लबुआट पासे अपे नायक गरु रानिल विक्रम सिंह में तुमा किसी मा मेवे का कले ने जनता व मिच्छर विशाल संख्या व गरु अति गरु घोटा बे राजपक्ष में तुम्हाट दील थी ना इतुमान लेते हैं आंडव करगने आयुतु ही तमाट अति बिना ग्रामात्य पदवीय इतुमा बंदेशीय कदाला अति गरु महिंद्र राजपक्ष में तुम्हाट दूंगा अमात्यांश सियलक में दूंगा दंग मास हतक कटक नामिया गिहिला दे इतुमाला फेल राते मिनुसुन डा खंडात ने दाहस गनन रकी रक्षात ने मिसियल नेतिवेमी पावती ने युग्य कटापी पात्र वेगन्यान एहमना एक सज्जाति का पक्षे में विलावे इधरी पद पान्न टोना ने द जनता व बेरा गैनी में उदार संकल्प तुले एवागे म कृषि कार्मे एवागे म खरमांत साल मिसियल नेवता पुनर्जीवने क्रमी अभी एक सज्जाति का पक्षे रहजे अक्तुले
अभी सिरगोताल इधर देने इतने ये गुल्लो ये मही तने करते रहते ये गुल्लो तो उत्साह कराने ना राज्य आकाल लाल है अभी डे ये गुल्ला ने सेविया कराने डोर ना एक निशा मामी अवस्था भी प्रकाश कर सिटी जनता एक साथ जात का पक्ष केरे विश्वासी तबीये तुई अति उदार आकारे डैडी विश्वासी नहीं ला अलिया इधर ये खतरे गहन है එවගේම මම ඡන්දේ ඉල්ලන මගේ අංකය 16 ගම්පහ දිස්ත්‍රික්කේ ඔබතුමාලා සතුටු නම් ඒකටත් දෙන්න පුළුවන් කියලා කියමි ස්තුතියි බොහොම ස්තුතියි හදයි බොහොමත්ම ස්තුතියි එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකත්වයේ දේශශක්තිය ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතායි එලෙසින් ඔබව ආමන්ත්‍රණය කළේ ඉතාමත් සීග්‍රෙන් කාල වේලාව ගතවන නිසා මේ රැලියේ අවසන් අවස්ථාව ලබා දෙමින් ආණ්ඩු පක්ෂ නියෝජනයට නැවත වතාවක් ආරාධනා කරන්නට මා සූදානම්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය ලෙස මෙවර 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින ලසන්ත අලගියවන්න මහතායි නැවතත් ඔබව ආමන්ත්‍රණය කරන්නට සූදානම් වන්නේ. පසුගිය ජනාධිපති වර්ණයේදී විවිධ ජාත්‍යන්තර දේශීය බලවේග සියල්ලක්ම පරාජය කරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි ඒ මේ රටේ තිබූ ජනතාව තිබූ විශ්වාසය අද වෙනකොට ඒ විශ්වාසය තවත් තහවුරු වෙලා තිබෙනවා. ඒ විශ්වාසය වැඩි වෙලා තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකින් අනිකුත් දේශපාලන පක්ෂවල අද විශාල පිරිස් අපිත් සමග අද ඒකරාශී වෙමින් පවතිනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් වර්තමාන රජය ජනාධිපතිතුමා අසමත් කියලා තාමත් කණගාටුවෙන් කියන්න ඕනේ මේ රටේ ජනතාවගේ ඒ හදගැස්ම පිළිබඳව අවබෝධයක් නොමැතුව තමයි මතයන් ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන අයගේ අසමත්භාවය තමයි මම හිතන්නේ එයින් අපට පෙන්වන්න පුළුවන්කමක් තිබෙන්නේ. පොදු ව්‍යාපාර කාරක සභාවේ සමාජිකෙක් විදිහට මහ බැංකුව පිළිබඳව ඒ තිබුණු විමර්ශන සෑම විමර්ශනයකටම සහභාගී වුණු කෙනෙක් විදිහට අපේ රටේ දවන්තම ජනතාවගේ මුදල් අහිමි වීමක් සිද්ධ වුණා. ඒක බැංකුව කැඩීමක් මංකොල්ලයක් යනාදී වශයෙන් වචන වලින් කියන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. මේක කවුරුවත් හිතන්න හොඳ නැහැ. මේ බෑග් එකේ සල්ලි ටිකක් දාගෙන ඇවිල්ලා බැංකුවට යනකොට මේ බෑග් එක උස්සගෙන ගියා වගේ දෙයක් නෙමෙයි මෙතන මේ බැඳුම් කර ගනුදෙනුව. තාක්ෂණික මේ වශයෙන් මේ මහ බැංකුවේ නීති අනපනත් ක්‍රියා ක්‍රමවේද වලට අනුව සිදුවන ක්‍රියාවලිය ඒ පිළිබඳව මේ ගණදෙනුව පිළිබඳව සිදුවුණු පාඩුව මූලමය වශයෙන් ගණන් කරන්න පුළුවන් පාඩුවක් තිබෙනවා. මේ ගණදෙනුව නිසා ගණන් කරන්න බැරි අවුරුදු 100 ගණනක් එහාට යන පාඩුවක් තිබෙනවා. ඒ නිසා මේ පාඩු වර්ග දෙකම ජනතාවට සිදුවෙන පාඩු. ඒ නිසා අපි මේ පිළිබඳව මෙහෙම දෙයක් සිද්ධ වුණා. මේ පිළිබඳව අනිවාර්යෙන්ම වගකීම්ට අදාළ දඬුවම් ලබා දීම අනිවාර්යයෙන්ම සිදු කර යුතුයි කියන එකයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ දේශපාලන පක්ෂ ආරම්භ වීමෙන් අනතුරුව මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු තමයි වැඩිම කාලයක් මෙරට පාලනය කළා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති තුමන්ලා තුමියන්ලා තමයි මේ රට පාලනය කරලා තිබෙන්නේ. පළාත් පාලන ආයතන පළාත් සභාවත් එවැනි ආකාරයෙන් තමයි කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. එම නිසා වර්තමානයේ වන විට අපි අද එක්සත් ජාතික පක්ෂ විරෝධී සැබෑ කඳවුර ලෙස අපේම සහෝදර මෑතකදී ස්ථාපිත වූ පොදු ජන පෙරමුණේ ඒ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 18කින් සැදුම්ලත් අපේ රටේ දැවැන්තම සන්ධානය විදියට ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ස්ථාපිත කරලා ඒ සන්ධානය මගින් තමයි මෙවර අපි මේ මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා අපට මේ වෙලාවේ තිබෙන ප්‍රධානම වගකීම
මේ මැතිවරණයේදී තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම තමයි මේ වෙලාවේ රටක් විදිහට අතිගරු ජනාධිපතිතුමාට ඒ සැබෑ ශක්තියක් ලබා දෙනවා නම් කළ යුතු ඒ යුතුයකම වගකීම වෙන්නේ. ඒ නිසා අපි මේ මැතිවරණ ව්‍යාපාරය තුල සන්දානයේ සියලුම දේශපාලන පක්ෂ සමග එකරාසී වෙලා අපි මේ යුතුයකම වගකීම අපි ඉටු කරනවා වගේම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජය තුල ඉදිරි වර්ෂ 10 තුල මෙරටේ පාලන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපේ උපරිම කැපවීමකින් ඒ සහයෝගයේ දායකත්වයේ නොපිරිහෙලා අපි ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එම නිසා අපි මොනම ආකාරයකටවත් අපේ සන්ධානයේ දේශපාලන පක්ෂ පක්ෂ අතර අපි විවේචන අපි ඉදිරිපත් නොකළ යුතුයි. ඒ වගේම එකම කණ්ඩායම් තුල ඒ අපේක්ෂකකින් අපේක්ෂකකින් අතර අපි විවේචන බැනවැදීම් නොකළ යුතුයි. යම් අධ්‍යාපනයක් තිබෙනවා නම් යම් අවබෝධයක් තිබෙනවා නම් රට පිළිබඳව සැබෑ ඕමනාකමක් තිබෙනවා නම් මේ වෙලාවේ අපි අතර විවේචන ඇති කිරීම යනාදී වශයෙන් කටයුතු කිරීම නෙමෙයි මේ වෙලාවේ යුතුයකම වගකීම බවට පත් වෙන්නේ. අපි හැකියතා දුරට පොහොට්ටුව ලකුණ ශක්තිමත් කිරීමට දායක වීම තමයි අපි අනිවාර්යෙන්ම කළ යුතු කාර්යභාරය වෙන්නේ. ඉතින් ඒ කාර්යභාරය අපි මේ අවස්ථාවේදී ඉතාමත් පරිමාකාරයෙන් අපි ඉටු කරන ලබනවා. වර්තමානයේදී අතිගරු ජනාධිපතිතුමා මේ මැතිවරණය පිළිබඳව ජනතාවගෙන් ඉල්ලීමක් කළා. එතුමා කිව්වේ අපේ රටේ පිරිසිදු පාලනයක් ඇති කිරීම වෙනුවෙන් වංචාවෙන් දූෂණයෙන් තොර නියෝජිතයින් තෝරලා පත් කරලා එවන්නයි කියන ඉල්ලීමයි එතුමා ආයතනයක් විදියට කළේ. එම නිසා විශේෂයෙන්ම මෙවැනි අක්‍රමිකතාවයන් පාර්ලිමේන්තුව තුළ විවිධ ආයතන මගින් වංචාවන් හෙළිකිරීමත් හොඳ කාර්යයක් කළ යුතුයි. නමුත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ මෙවැනි වංචාවන් අක්‍රමිකතාවයන් දූෂණ ඇති නොවන පරිදි කටයුතු කිරීමේ ඒ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තු අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ. ඉතිහාසයේ නිදහසෙන් පස්සේ පැවති සියලු මාන්නවල ඒ සිදුවුණු අක්‍රමිකතාවයන් වංචාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා, කමිටු පත් කළා, කමිෂන් සභා පත් කළා, නඩු දැම්මා. නමුත් මොනම ආකාරයකටවත් ඒ වංචාවලින් ජනතාවට සිදුවුණු පාඩුව, රටේට සිදුවුණු පාඩුව අපට නැවත ලබා ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. එම නිසා අද රටක් විදියට අවශ්‍ය වෙන්නේ ඒ වගේ ඉලක්‍රීමේ කාර්යභාරයේ ක්‍රියාත්මක විය යුතු එක හොඳයි. නමුත් වඩා හොඳයි එවැනි අක්‍රමිකතාවයන් දූෂණ ඇති නොවීමට වග බලා ගන්නවා නම් මං හිතන්නේ එයයි අද රටක් විදියට අවශ්‍යම දේ බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජයේ අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් පිහිටවන මේ ආණ්ඩුව තුළ අපි ඉදිරි දශකය තුළ මේ රටේ ජනතාවගේ සැබෑ අපේක්ෂාව මනාව හඳුනාගෙන ඒ පිරිසුදු පාලනයක් මේ රට තුළ ස්ථාපිත කිරීමෙන් මේ රට දියුණුම රටක් කරා ගෙන යාමට අපි මේ කාර්යභාරයේ වගකීම ඉටු කරනවා. වගේම මේ රටක් දියුණු වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතින් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා විදිහට ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ දියුණුව තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට කරගෙන යාම සඳහා ඒ වගකීම අවංකව කැපවීම ඉටු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරමින් සියලුම දෙනාට පොහොට්ටුව ලකුණට ඡන්දය ලබා දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණෙන් අංක 1 යටතේ ඉදිරිපත් වී තිබෙන මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ සහයෝගීය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරමින් බුද්ධිමත් උගත් ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක් විදිහට මගේ සහෝදර අනිත් ඕනෑම අපේක්ෂකයන්ට ඔබගේ සහයෝගයේ දායකත්වය ලබා දීලා කෙසේ හෝ රට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කයේ වැඩිම වැඩ කොටසක් ඉටු කර ගන්න පුළුවන් ආකාරයේ නියෝජිතයින් තෝරලා පත් කරලා එවන්නයි කියන ඉල්ලීමයි මේ අවස්ථාවේදී කරනු ලබන්නේ. ඔබ සියලුම දෙනාට වාසනාවන්ත සුබ හෙට දිනයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
දැයි විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු මහමැතිවරණයේ අභියස සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලියේ අද අධ්‍යයන අප මෙතකින් නිමවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම බොහොමයක් වැඩ රාජකාරී මැද වුණත් ඔබ වාමන්ත්‍රණය කිරීම සඳහා මේ ස්ථානයට මේ නියෝජිතයන් තිදෙනාම සහභාගී වුණා ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස මෙවර තරඟ බිමට පිවිස තිබෙන ලසන්ත අලගිය වන්න මහතා බොහොම ස්තුතියි අද දවසේදී අපත් සමගින් රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වුණාට ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැති සභාවට තරඟ වදින දේශශක්ති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාටයි අපේ නිලඟ ස්තෝතිය අද ඔබගේ කාලය මෙතනින් මේ ආචාර්යයන් අප වෙනුවෙන් ලබා දුන්නාට සහ ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා ලබා දුන්නාට ඒ වගේම තමයි ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකත්වයේ ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගී වුණා බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ටත් අද රැලිය ආමන්ත්‍රණය කිරීමට සහභාගී වුණාට මේ ආකාරයෙන් තවත් ඉතාසාර්ථක සර්වපාක්ෂික රැලියක් ලබන සඳුදා පැවැත්වීමේ අභිලාෂය ඇති අප දැනට ඔබෙන් සමුගෙන යන්නට සූදානම් ඔබට අවසන් වශයෙන් අප නැවත නැවතත් සිහිපත් කරන්නට සූදානම් මේ තමයි ශ්‍රී ලාංකේය ඡන්දදායකයාගේ නිල නාලිකාව ලෙස ස්වර්ණවාහිනී අප ඉටු කළ මෙහෙය වගකීම් බවට පරිවර්තනය වුණේ වත්මන් යුගයක විශේෂයෙන්ම වෛරස ව්‍යාප්තියක් පවතින අවස්ථාවක ජන ඒකරාශීත්වයට අපි ඉඩක් ලබා ගත්තේ නැහැ එවෙනුවට ඡන්දදායකයාත් ඡන්දය අපේක්ෂාවෙන් සිටින මෙවැනි දේශපාලන නියෝජනයත් එකිනෙකා මුණගස්වන්නට අප කටයුතු කළා එය තමයි මෙරට එකම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලිය බවට පත් වුණේ. ඒ නිසා ලබන සඳුදා හරියටම හවස 4ට යළිත් මෙවැනිම රැලියක් සමගින් ඔබව මුණ ගැසීමේ අපේක්ෂාව ඇතිව ඔබෙන් සමුගෙන යන්නට සූදානම් ඔබට වාසනාවන්ත සුබ සත්‍යන්තයක්.